දැන් එහෙනම් අපි ඉගෙන ගත්තා මෙතෙක් වෙලා ඉගෙන ගත්තේ කාබනික සංයෝගවල ප්‍රතික්‍රියාකාරීත්වය. ඒතර කාබනික සංයෝගවල ප්‍රතික්‍රියාකාරීත්වය කියුවම බන්ධන කැඩීම සම්බන්ධයෙන් ආකාර දෙකයි. මොනවාද? සම විච්ඡේදනය, විෂම විච්ඡේදනය. ඒතර විෂම විච්ඡේදනය ඇති වෙන්නේම පරමාණු දෙකක් අතර, අනියත පරමාණු දෙකක් අතර විද්‍යුත් ඍණතා වෙනසක් ක්‍රියාත්මක වන විට. සමාන පරමාණු දෙකක් කියන්නේ පරමාණු දෙක අතර විද්‍යුත් ඍණතා වෙනසක් නැහැ. සමාන පරමාණු දෙකක් කියන්නේ පරමාණු දෙකක් අතර විද්‍යුත් ඍණතා වෙනසක් නැහැ. එහෙම වුණාම බොහෝ විට බන්ධනය කැඩෙන්නේ සම විච්ඡේදනයක්. ඒක සම විච්ඡේදනයක් නම් මම ඔයාලට පෙන්වුවා ඊතලය අර බිලි කොක්කක් වගේ මේ අර්ධ ඊතලය. විෂම විච්ඡේදනයක් නම් ඊතලයේ කොහොමද සම්පූර්ණ ඊතලයක් විද්‍යුත් ඍණ පරමාණුව දෙසට යා නැමෙනවා. B විද්‍යුත් ඍණයි නම් ඔන්න ඒ දෙසට නැමෙනවා. ඒතර යා මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. A විද්‍යුත් ධන කෙනෙක් නම් සාපේක්ෂව ඒ මත ධන ආරෝපණයක් රඳවනවා. ඒතර මේ විෂම විච්ඡේදනයේදී ඩෙල්ටා ලකුණෙන් කියන්නේ මොකක්ද? කුඩා ධන කුඩා ඍණ. ඒ කියන්නේ අයනික නෙවෙයි. කැඩිලා වෙන් වෙලා යන්නේ. එක පැත්තකට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා තියෙනවා. ඒක රූපයකින් පෙන්වනවනේ මේන්න මේ විදිහට. මේ පරමාණුව මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා. මේ ඕන ඉලෙක්ට්‍රෝන ඝනත්වය යා මත වැඩි වෙලා. මෙයා මත අඩුයි. රයිට්. ඔය විදිහට පෙන්වන්නත් පුළුවන්. රයිට්. දැන් මෙතනින් එහාට මම කතා කරන්න යන්නේ ඇල්කේන දක්වන ප්‍රතික්‍රියාව. ඇල්කේන දක්වන ප්‍රතික්‍රියා. ඇල්කේන දක්වන ප්‍රතික්‍රියා. ඔන බලන්න ඇල්කේන වල ප්‍රතික්‍රියාකාරීත්වය ඇල්කීන වලට සාපේක්ෂව අඩුයි කියලා අපි ඉගෙන ගත්තා. මම ඊට ඉහත පාඩමේ විස්තර කරපු විදිහට ඇල්කේන වලට තියෙන්නේ සිග්මා බන්ධන. සිග්මා බන්ධන පැවතීම ප්‍රතික්‍රියාකාරීත්වය අඩු වෙන්න හේතු වෙනවා. එතකොට ඇල්කීන වලදී 5 බන්ධනයක් තියෙනවා. 5 බන්ධන හැදෙන්නේ දුර්වල වෙලා. 5 බන්ධනයක් හැදෙන්නේ මුහුම් කාක්ෂික වලින් නෙවෙයි, නොමුහුම් කාක්ෂික වලින්. එතකොට එවැනි බන්ධනයක් ශක්තියෙන් දුර්වලයි. එහෙනම් 5 බන්ධන වැඩි වෙනකොට ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එහෙනම් මේ පෙන්නලා තියෙන්නේ මොනවාද මම? ඇලිෆැටික සංයෝගවල ප්‍රතික්‍රියාකාරීත්වය. කවුද? ඇල්කේන, ඇල්කීන, ඇල්කීන, ඇල්කයින. මෙන්න ප්‍රතික්‍රියාකාරීත්වය. ඔන්න ප්‍රතික්‍රියාකාරීත්වය. කාගෙද වැඩි වෙන්නේ? ඇල්කයිනවල. ඇල්කීනවල අඩුයි. ඇල්කීන වල අඩු වෙන්න හේතුව තමයි ශක්තිමත් සිග්මා බන්ධන වලින් ඇල්කේන නිර්මාණය වීම. ඇල්කීන වලට 5 බන්ධනයක් පැවතීම තමයි ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි වෙන්න හේතුව. 5 බන්ධන දුර්වල බන්ධන. ඇල්කයින වලදී 5 බන්ධනයේ වැඩිවීම නිසා තවත් ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මොකද 5 බන්ධන හැදෙන්නේ නුමුහුම් පී කාක්ෂික වලින්. ඒක තමයි ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි වෙන්න හේතුව. පහසුවෙන් කැඩෙනවා. පුංචි ශක්තියක් හමුවේ එයා කැඩෙනවා. රයිට්. එහෙනම් ප්‍රතික්‍රියාකාරීත්වයට වැඩි වෙන්න එක හේතුවක්. දැන් අපි කතා කරන්න යන්නේ ළමයිනි ඇල්කේන වල ප්‍රතික්‍රියාකාරීත්වය. හොඳයි. එතකොට ඇල්කේන ක්‍රියාකාරීත්වයෙන් අඩුයි කියලා මොහොතකට කලින් කිව්වා. ඇල්කේන ප්‍රධාන ප්‍රතික්‍රියා ආකාර දෙකක් පෙන්වනවා. ඇල්කේන පෙන්වන ප්‍රතික්‍රියා ආකාර දෙකයි. එක දහනේ. එක දහනේ. ඔන්න. ඇල්කේනියක් ඔක්සිජන් සමග ඇල්කේනියක් ඔක්සිජන් සමග කාබන් ඩයොක්සයිඩ් දීලා ජලය ලබා දෙනවා මේ රත් වෙනකොට තේනවා. රයිට්. ඔය විදිහට ප්‍රතික්‍රියාවක් තමයි පෙන්වන්නේ. මම මෙතන දෙකක් දාන්න පුළුවන්. ඔන්න ඇල්කේනියම් මේ බලන්න. ඉතා සරලව පෙන්වනවා මේ ප්‍රතික්‍රියාකාරීත්වය. මේ දෙකක් CO2 ධන තුනක් ජලය. ඕන්. එහෙනම් මෙතන කොහොමද අපිට ගන්න පුළුවන් මේක? ඔන්නම් කීයද? හත බෙදීම දෙකයි හතයිනේ. හතක් කියලා ගත්තら මෙතන දෙකක් දාමු.
තර මෙතන හතරක් දාමු. මෙතන හයක් දාමු. ඔන්න ඇල්කේන දක්වන ප්‍රතික්‍රියා ආකාරයක්. එක දහන ප්‍රතික්‍රියා. රයිට්. එක දහන ප්‍රතික්‍රියා. රයිට්. ඔන්න ඇල්කේන දක්වන දෙවෙනි ප්‍රතික්‍රියා ආකාරය. ඇල්කේන දක්වන දෙවෙනි ප්‍රතික්‍රියා ආකාරය. රයිට්. ඇල්කේන දක්වන දෙවෙනි ප්‍රතික්‍රියා ආකාරය. එක ඒ ඒක දෙක. දහන ප්‍රතික්‍රියා ආකාරය එක දෙක. ඔව්. මීතේන් ක්ලෝරිනීකරණය. මීතේන් ගැන විතරයි කතා කරන්නේ. ක්ලෝරිනීකරණ ප්‍රතික්‍රියා. මීතේන් ක්ලෝරිනීකරණය. මීතේන් ක්ලෝරිනීකරණය. රයිට්. මේක මුක්ත ඛණ්ඩක ප්‍රතික්‍රියාවක්. මුක්ත ඛණ්ඩක අපි පොඩ්ඩක් මේ පාඩමේ මේ මාතෘකාව ගැන මේ යාන්ත්‍රණය ගැන ගොඩක් ගැඹුරට අපි කතා කරනවා. රයිට්. මේක විභාගෙට එන එකක් හැම වර්ෂයකම විභාගෙට වැදගත් එකක්. ඒ නිසා මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය හොඳ අවබෝධයෙන් ළමෙක් බලන්න ඕනි. මතක තියාගන්න උත්සාහ කරන්න ඕනි. මේ යාන්ත්‍රණය සිදු කරන ආකාරය විභාගෙට විමසනවා. ඒ නිසා හොඳින් අවබෝධයක් ගන්න ඕනි මේක. මීතේන් ක්ලෝරිනීකරණය. රයිට්. සාමාන්‍යයෙන් හැම ඇල්කේනියක්ම මේ විදිහට ක්ලෝරිනීකරණය වෙනවා. අපි උදාහරණයක් ගන්න මීතේන් නිසා මම මීතේන් ක්ලෝරිනීකරණය කියලා කියනවා. එහෙනම් ඒ වාක්‍යයත් ලියා ගන්න පුළුවන්. ඇල්කේන හිරුවෙලිය ඇති විට ඇල්කේන හිරුවෙලිය ඇති විට ක්ලෝරින් සමග බ්‍රෝමින් සමග ක්ලෝරිනීකරණය සහ බ්‍රෝමිනීකරණය වෙන්න පුළුවන්. හැලජන කාණ්ඩයේ පහළ සිටින අයඩින් එක්ක මේ ක්‍රියාකාරීත්වය නැත. සාමාන්‍ය ෆ්ලෝරින් සමග ක්‍රියාව අධ්‍යයනය කරන්නේ නැහැ. මොකද ඒක හානිකරදායකයි, ස්ෆෝටක ප්‍රතික්‍රියාවක්, පිපුරුම් සහිතයි. ඒ හින්දා හානිකර තත්ත්වය වැඩි නිසා ඇල්කේන ෆ්ලෝරිනීකරණය කියන එක අපි ඉගෙන ගන්න නැහැ. හිරුවෙලියට නිරාවරණ වූ සැනින් බඳුන් මත තියෙන ඒ බඳුන තුල තියෙන ෆ්ලෝරින් පුපුරලා අපිට හානියක් වෙන්න පුළුවන්. ක්ලෝරින් උනත් එහෙමයි. ක්ලෝරින් ඊට අඩු මදක් අඩු ක්‍රියාකාරීත්වයක්. ඒතර හිරුවෙලියට ක්ලෝරින් බෝතලයක් ඇල්ලුවොත් එහෙම පුපුරනවා. ඒ හින්දා හැම වෙලාවෙම හිරුවෙලිය භාවිතා කරනකොට අපි භාවිතා කරන්නේ විසරිත හිරුවෙලිය. විසරිත හිරුවෙලිය. විසරිත හිරුවෙලිය කියලා කතා කරන්නේ කොයි වගේ එකක්ද? මේ වීදුරු කාම්, ඒ කියන්නේ වීදුරු බිත්තියකින්, එහෙම නැත්නම් ජනේලයකින් ඇතුළට එන හිරුවෙලියට අපි කියන්නේ විසරිත හිරුවෙලිය. මෙන්න. විසරිත හිරුවෙලිය. රයි. පෙරණ ලද හිරුවෙලිය. පෙරණ ලද හිරුවෙලිය. විසරිත හිරුවෙලිය. මේක විකිරණ ශක්තිය අඩු නිසා ක්ලෝරින් වලට බලපෑම අඩුයි. බන්ධන හිමීට කැඩෙනවා. රයි. හොඳයි. එහෙනම් මීතේන් ක්ලෝරිනීකරණය තමයි ක්ලෝරිනීකරණය යටතේ අපි ඉගෙන ගන්න. පොදුවේ ක්ලෝරිනීකරණය වෙන්න පුළුවන් හයිඩ්‍රෝකා ඇල්කේන. නමුත් මීතේන් ගැන තමයි අපි මෙතනදී ඉගෙන ගන්න. ඒ නිසා මීතේන් ක්ලෝරිනීකරණය කියලා ඉගෙන ගන්නවා. එහෙනම් ළමයිට වැදගත් දේවල් අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. වැදගත් දේවල් මේ විදිහට ලියන්න පුළුවන්. කොහොමද? ඇල්කේන ඇල්කේන හිරුවෙලිය ඇති විට ක්ලෝරින් සමග හා බ්‍රෝමින් සමග දක්වන ප්‍රතික්‍රියා ඇල්කේන ක්ලෝරිනීකරණය ලෙස හෝ ඇල්කේන බ්‍රෝමිනීකරණය ලෙස අධ්‍යයනය කරනු ලැබේ. රයිට්. මෙහිදී ඔන්න ෆ්ලෝරින් සමග ක්‍රියාවක් අත් හදා බලන්නේ නැති. ෆ්ලෝරින් සමග ක්‍රියාවක් අත් හදා බලන්නේ නැති. එය හිරුවෙලිය සමග ස්ෆෝටක ප්‍රතික්‍රියාවක් සිදු කිරීමයි. ක්ලෝරින්ද හිරුවෙලිය ඇති විට
ස්ෆෝටක ක්‍රියා පෙන්වන නිසා ස්ෆෝටක ක්‍රියාව පෙන්වන නිසා විසරිත හිරු එළිය විසරිත හිරු එළිය භාවිතා කරනු ලැබේ. එනම් වීදුරු ජනේලයකින් ඇතුළට එන හිරු එළිය සතු විකිරණ ශක්තිය මේ ප්‍රතික්‍රියාවට දායක කරනු ලැබේ. මේ ප්‍රතික්‍රියාවට දායක කරගනු ලැබේ. බ්‍රෝමිනීකරණේ ඊටත් වඩා අඩු වේගයකින්ද බ්‍රෝමිනීකරණේ ඊටත් වඩා අඩු වේගයකින්ද අයඩිනීකරණය තවත් ඉතාම අඩු වේගයකින්ද සිදුවේ. අයඩිනීකරණය ඇල්කේන සමග ප්‍රතික්‍රියාවට සම්බන්ධයයි අප සලකන්නේද නැත. ඇල්කේනියක් සමග අයඩිනීකරණයක් සිදුවන්නේ නැතයි සලකනු ලැබේ. රයිට්. හොඳයි. මෙන්න බලමු. ඔන්න හිරු එළියට ක්ලෝරින් අණුවක් නිරාවරණය වූ සැනින් සිදුවෙන ක්‍රියාව. මෙන්න ක්ලෝරින් අණුවක් ක්ලෝරින් බෝතලයට හිරු එළිය වැදුනම ක්ලෝරින් බෝතලයට හිරු එළිය වැදුනම වෙන්නේ මේ බලන්න මෙයාට ඉලෙක්ට්‍රෝන හතක් තිබුණා. ඉලෙක්ට්‍රෝන හතක් තිබුණා. හතෙන් එකක් ඒක සහසංයුජ බන්ධනයක් හැදුවා. එතකොට හිරු එළිය හමුවේ මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙයා ගන්න. මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙයා ගන්න. ඊට පස්සේ ක්ලෝරින් පරමාණු දෙකක් හදනවා මේ. එතකොට මෙන්න ක්ලෝරින් පරමාණු දෙකේ අවසාන කවචී ඉලෙක්ට්‍රෝන. අපි මේවට කියනවා ක්ලෝරින් මුක්ත ඛණ්ඩක කියලා. මුක්ත ඛණ්ඩක. මුක්ත ඛණ්ඩක වලට අපි කියනවා රැඩිකල්ස් කියලා. රැඩිකල්ස් කියලා කියනවා. මුක්ත ඛණ්ඩක. මේවා අධික්‍රියාශීලී. ලක්ෂණේ තමයි අධික්‍රියාශීලී. අධික්‍රියාශීලී. එතකොට මේ ක්‍රියාකාරීත්වය කොච්චරද කිව්වොත් එහෙම දම ඇති බඳුන පිපිරීමට තරම් ප්‍රමාණවත්. ඒ කියන්නේ මුක්ත ඛණ්ඩක ප්‍රතික්‍රියා අධික්‍රියාශීලී. එහෙනම් මේ ප්‍රතික්‍රියාව සිදු කරනකොට හරි ප්‍රවේශමෙන් කරන්න ඕනේ. ඔන්න හිරු එළියට ක්ලෝරින් බෝතලයක් ඇල්ලුවාම සිදුවන ප්‍රතික්‍රියාව. කියන්නේ හිරු එළියේ තියෙන විකිරණ ශක්තිය ප්‍රමාණවත් මේ ක්ලෝරින් බන්ධනේ කඩන්න. දැන් නිදහස් පරමාණු මේ. ඒවට තමයි මුක්ත ඛණ්ඩක කියන්නේ. රැඩිකල්ස්. ඒවා අධික්‍රියාශීලී. දැන් එවැනි ක්ලෝරින් බෝතලයක් අපි මීතේන් වායු අඩංගු බඳුනකට දැම්මොත් වෙන දේ බලන්න. මීතේන් අඩංගු වායු බඳුනකට දැම්මොත් රයිට් බලමු. මෙන්න මීතේන් අණුව. මීතේන් අණුව. දැන් මන් දාන්නේ කවුද? ක්ලෝරින් මුක්ත ඛණ්ඩක මේ. ඕන්. දාපු ගමන් මෙයා අධික්‍රියාශීලීනේ. මෙයා ගිහිල්ලා මේ CH බන්ධන ඔක්කොම කඩනවා මේ. එයාට පහර දෙනවා. CH බන්ධන වලට පහර දෙනවා. එතකොට වෙන දේ තමයි මෙතිල් මුක්ත ඛණ්ඩකයක් නිර්මාණය වෙනවා මේ. මෙතිල් මුක්ත ඛණ්ඩකයක් නිර්මාණය. ඔන්න එයාගේ පරමාණු මත තියෙන ඉලෙක්ට්‍රෝන. ඒතොර එළියට යනවා HCl අණුව. මේ. HCl අණුව. දැන් මේ මෙතිල් මුක්ත ඛණ්ඩකය කියන්නේ මෙයා මෙතිල් මුක්ත ඛණ්ඩක. මෙතිල් මුක්ත ඛණ්ඩක. මෙතිල් මුක්ත ඛණ්ඩක. ඒතර මේ මෙතිල් මුක්ත ඛණ්ඩක අධික්‍රියාශීලී.
කොහොම නමුත් හැමතැනම මුක්ත ඛණ්ඩකයක් අධික්‍රියාශීලී. දැන් එයා කරන්නේ. එයා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. බලන්න. මෙන්න මෙතිල් මුක්ත ඛණ්ඩකේ. මෙන්න ඔය මාධ්‍යයේ ඉන්න ක්ලෝරින් අණුව. ක්ලෝරින් මුක්ත ඛණ්ඩක හැදුවම ඔක්කොම ඒ වෙලාව ඒ විදිහම ඉන්නේ නැහැ. එයාගේ ක්‍රියාශීලීත්වය කොච්චරද කියනවා මුක්ත ඛණ්ඩක දෙකක් ඇතුළේ ක්ලෝරින් අණු හැදෙනවා. හිරවිලින් එළියට ආපු ගමන්. ඒතර මේන් මේ මුක්ත ඛණ්ඩකය විසින් මේන් මේ ක්ලෝරින් අණුවකට පහර දෙනවා. එතකොට ඇති වෙනවා මේ බලන්න. ක්ලෝරෝ මීතේන් කියලා අලුත් අණුවක් සහ කවුද? ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයක් නිර්මාණය වෙනවා. ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයක්. ඒතර මුක්ත ඛණ්ඩකයක් සංකේතවත් කරන්නේ මේ නිදහස් ඉලෙක්ට්‍රෝන පෙන්නලා. ඒතර මේ මුක්ත ඛණ්ඩකේ ඉතිරි CH බන්ධන වලට පහර දෙනවා. එහෙනම් දැන් ළමයිට මම මේක දැන් මේ කටු සටහනට වගේ මෙහෙම කියලා දුන්නට වණ මන් දැන් පිළිවෙලට මේ යාන්ත්‍රණේ ඉදිරිපත් කරගෙන එනවා. මොකද මේක විභාගයට අහනවා. එහෙනම් මේක ලස්සනට මේ යාන්ත්‍රණේ ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ඔන්න දැන් මේ මීතේන් ක්ලෝරිනීකරණය කියන යාන්ත්‍රණේ මම ඔබ අතට විභාගයට ලියන්න ඕන විදියට පිළිවෙලට ඉදිරිපත් කරනවා. රයිට්. එහෙනම් ළමයට ලස්සන මාතෘකාව දාන්න පුළුවන්. කොහොමද? මීතේන් ක්ලෝරිනීකරණයේ යාන්ත්‍රණේ පියවර. මීතේන් ක්ලෝරිනීකරණ යාන්ත්‍රණේ පියවර. රයිට්. පියවර. ප්‍රධාන පියවර තුනයි. ඔන්න ළමයි කියන්නේ ප්‍රධාන පියවර තුනයි. ප්‍රධාන පියවර තුනයි. 1 ප්‍රතික්‍රියා ආරම්භය. 1 ප්‍රතික්‍රියා ආරම්භය. 1 ප්‍රතික්‍රියා ආරම්භය. 2 දාම ප්‍රතික්‍රියා යාන්ත්‍රණය. දාම ප්‍රතික්‍රියා යාන්ත්‍රණය. ප්‍රතික්‍රියා ආරම්භයට අපි මින් ඉදිරියට කියනවා ස්ටාර්ට් එක කියලා. රයිට්. දාම ප්‍රතික්‍රියා යාන්ත්‍රණයට මින් ඉදිරියට කියනවා චේන් රියැක්ෂන් කියලා. චේන් රියැක්ෂන්. මෙන්න. චේන් රියැක්ෂන්. 3 ප්‍රතික්‍රියා අවසානය. ප්‍රතික්‍රියා අවසානය. මේකට කියනවා ටර්මිනේෂන් කියලා. ටර්මිනේෂන්. අවසානය. ඔන්න ඔය පියවර තුනකට තමයි යාන්ත්‍රණය ඉගෙන ගන්න තියෙන්නේ. රයිට්. මම බලන්න මම ඊළඟ පියවරට යනවා එහෙනම්. ප්‍රතික්‍රියා ආරම්භයට. ප්‍රතික්‍රියා ආරම්භයට යනවා. රයිට්. ස්ටාර්ට් එක. ස්ටාර්ට් එක. ස්ටාර්ට් එකේදී වෙන්නේ මොකද්ද? ක්ලෝරින් අණුවක් හිරු එළිය ඇති විට මෙන්න හිරු එළිය ඇති විට මුක්ත ඛණ්ඩක හැදී. හිරු එළිය ඇති විට මුක්ත ඛණ්ඩක විසම ඒක සමවිච්ඡේදන ඊතලයේ තමයි මෙතන ගන්නේ ආ මෙන්න ක්ලෝරින් මුක්ත ඛණ්ඩක රයිට් නේද මේවා දැන් අපි ඉගෙනගෙන තියෙනවා අධික්‍රියාශීලී ප්‍රතික්‍රියාකාරීත්වය ඉතාලා විශාල ලෙස පහර දෙනවා බන්ධන කඩනවා ඔනෝක තමයි ආරම්භය මේක එක මෙන්න එක රයිට් හරි ඔන්න ඊළඟට වෙන වැඩි මම පොඩ්ඩක් මේක උඩට යනවා රයිට් බලන්න එතනදි වෙන්නේ මීතේන් අණු අඩංගු බෝතලයට මේ මීතේන් අඩංගු බෝතලයට අපි නැත්තම් ක්ලෝරින් මුක්ත ඛණ්ඩක අඩංගු බෝතලයට මීතේන් වායුව දැම්මනම් ඔන්න මවුලයක් දැම්මා කියලා තමයි හිතලා තියෙන්නේ මේක එහෙම දැම්මනම් මෙයා පහර දෙනවා මේ රයිට් මෙතිල් මුක්ත ක්ලෝරින් මුක්ත ඛණ්ඩකේ පහර දෙනවා පහර දීලා මෙයා මෙතිල් මුක්ත ඛණ්ඩකයක් හදනවා මෙන්න
තොර HCl 90ක් එළියට යනවා. ඔන්න ඒකේ දෙවෙනි පියවර. දෙවෙනි පියවර. තුන්වෙනි පියවරේ වෙන්නේ මොකද්ද? මේ මුත්තිල් මුක්ත ඛණ්ඩකය අර ක්ලෝරින් බෝතලේ හිටිය right ක්ලෝරින් 90කට පහර දෙනවා. මේ හොඳයි. එහෙම පහර දීලා අලුත් කෙනෙක් හදනවා. කවුද හදන්නේ? ක්ලෝරොමීතේන් හදනවා. මෙන්න. ක්ලෝරොමීතේන්. දැන් එතකොට කවුද එළියට එන්නේ? ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයක් එළියට එනවා. මෙන්න තුන්වෙනි එක. හරි? ආ. ඔය විදිහට හදන හදන මුක්ත ඛණ්ඩකය අලුත් CH බන්ධනයකට පහර දෙනවා. අලුත් CH බන්ධනයකට පහර දෙනවා. මෙන්න බලන්න. දැන් කවුද හිටියේ? මෙතන ක්ලෝරින්, ක්ලෝරොමීතේන්. ක්ලෝරොමීතේන්. දැන් කාටද පහර දෙන්නේ? මෙන්න. CH බන්ධනයකට. කවුද පහර දෙන්නේ? ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයේ මේ. ආ. ඒ අනුව ක්ලෝරොමිතිල් මුක්ත ඛණ්ඩකයක් හදනවා. ක්ලෝරොමිතිල් මුක්ත ඛණ්ඩකයක් හදනවා. මෙන්න HCl 90ක් එළියට යනවා. ඔන්න හතරවෙනි පියවර. right. දැන් හතරවෙනි පියවරෙන් ඊළඟට යන පියවර ගැන බලන්න පොඩ්ඩක්. මේක යන්නේ කෙලින්ම මුක්ත ඛණ්ඩකයක් පහර දීගෙන මේ. මෙයා පහර දෙනවා අලුත් ක්ලෝරින් 90කට මේ. රටාවක් තියෙනවා. ඒකයි චේන් රියැක්ෂන් දාම ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් කියලා කිව්වේ. ඔන්න. දැන් එතකොට ඇති වෙනවා කවුද අපිට ඩයික්ලෝරොමීතේන්. මේ ඩයික්ලෝරොමීතේන්. සහ ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයක් එනවා. මෙන්න පහ. ඔන්න පහ. right. මේ ක්ලෝරින් මුක්ත ඛණ්ඩකය දැන් පහර දෙනවා අලුත් CH බන්ධනයකට. මං හැම වෙලාවෙම කිව්වා ඔයාලට මොකද්ද? එක ක්ලෝරින් මවුලයක් අරගෙන මේ වැඩේ කරන්න කියලා. එහෙමනම් මෙන්න Cl, මෙන්න Cl, මෙන්න H. මෙයා පහර එයාට පහර දෙනවා මේ අලුත් ක්ලෝරින් මුක්ත ඛණ්ඩකය. ତොට ලැබෙන එක්කිනා බලන්න. ඔව්, මෙන්න. right. එළියට යනවා අලුත් HCl 90. මෙන්න 6. ඔන්න 6. මේ ඩයික්ලෝරොමෙතිල් මුක්ත ඛණ්ඩකය මේ ඩයික්ලෝරොමෙතිල් මුක්ත ඛණ්ඩකය. මුක්ත ඛණ්ඩකයක් කියන්නේ හැම වෙලාවෙම නිදහස් ඉලෙක්ට්‍රෝනයක් තියෙන කෙනෙකුට. එහෙමනම් ඔන්න ඩයික්ලෝරොමෙතිල් මුක්ත ඛණ්ඩකය පහර දෙනවා කාටද? අලුත් ක්ලෝරින් 90කට. මේ රටාව ඉගෙන ගත්තම හරි ලේසි මේක. ඒතර මෙයා මෙන්න ක්ලෝරින් 90ට පහර දුන්නම ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයක් එළියට දානවා. බලන්න. එතකොට ඇති වෙනවා ට්‍රයික්ලෝරොමීතේන් මේ. ට්‍රයික්ලෝරොමීතේන්. එළියට යන්නේ කවුද? ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයක්. ඔන්න 7. 7. දැන් කවුද පහර දෙන්නේ? ඔය ක්ලෝරින් මුක්ත ඛණ්ඩකය පහර දෙනවා ඉතිරි CH බන්ධනයට. ක්ලෝරින් මුක්ත ඛණ්ඩකය පහර දෙනවා ඉතිරි CH බන්ධනයට. බලන්න මේ. එතකොට මෙතනදී මෙන්න. මෙයා පහර දෙනවා මේ CH බන්ධනයට. නේ, ඔන්න බලන්න. මෙන්න ට්‍රයික්ලෝරොමෙතිල් මුක්ත ඛණ්ඩකයක් හදනවා HCl 90ක් එළියට යනවා. නේද? අටවෙනි පියවර. right. ඔන්න බලන්න ඊළඟ පියවරෙදි. දැන් එයා මුක්ත ඛණ්ඩකේ පහර දෙන්නේ කාටද? අලුතෙන් ඉන්න Cl2 90කට මේ. ඔන්න. මෙයා පහර දෙනවා. හොඳයි.
මෙන්න CCl4 හදනවා ක්ලෝරින් මුක්ත ඛණ්ඩකයක් එළියට යනවා ඔන්න 9 වෙනි පියවර දිගටම ගියේ මොකද්ද මාරුවෙන් මාරුවට දෙන්න එකතු වෙලා මුක්ත ඛණ්ඩක හැදීම දෝලණය වුණේ මේ විදිහට දැන් මාධ්‍යයේ CH බන්ධන හතරම මීතෙන් අණුවක CCl බන්ධන හතරක් බවට පත් වෙලා දැන් මාධ්‍ය ඉතිරි වෙලා ඔන්න දාම ප්‍රතික්‍රියා යාන්ත්‍රණය අවසන් දැන් වෙන්නේ ඉතිරි වෙලා තියෙන මුක්ත ඛණ්ඩක එකතු වීමක් බලමු අපි මොනවා වගේ මුක්ත ඛණ්ඩක මාධ්‍ය තියෙන්න පුළුවන්ද කියලා ඉතිරි වෙලා මේ බලන්න ක්ලෝරින් මුක්ත ඛණ්ඩක බඳුන තුල තියෙන්න පුළුවන් ඒතොර ඒ දෙන්නෙක් එකතු වෙන්න පුළුවන් මේ මේ ඉතලයේ හරි වැදගත් ඈ ඒ දෙන්නෙක් එකතු වෙලා අලුත් Cl2 අණුවක් හැදෙන්න පුළුවන් ඒක 10 වෙනි එක හරි මේ ප්‍රතික්‍රියා අවසානයේ මේ අවසානයේ ටර්මිනේෂන් එක හරි ඊට අමතරව මෙහෙම දෙන්නෙක් ඉන්නත් පුළුවන් මේ මෙහෙම දෙන්නෙක් ඉන්නත් පුළුවන් ඒතොර ඒ දෙන්න එකතු වෙන්න chance එකක් තියෙනවා එහෙම වුණොත් එහෙම ක්ලෝරොමීතේන් අවසානයේ බිහි වෙන්නත් පුළුවන් මේ ක්ලෝරොමීතේන් අවසානයේ බිහි වෙන්නත් පුළුවන් තවදුරටත් මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මේ මෙතිල් මුක්ත ඛණ්ඩක මාධ්‍යයේ තියෙන්න පුළුවන් මේ ତොර ඒව එකතු වෙන්නත් පුළුවන් එහෙම වුණොත් එහෙම එතෙන් අණුවක් බිහි වීමේ හැකියාවකුත් මෙතන තියෙනවා ඔන්න එනං මීතේන් ක්ලෝරිනීකරණය කියන ප්‍රතික්‍රියාව පියවර 12යි ප්‍රධාන කොටස් 3යි මොකක්ද ප්‍රතික්‍රියා ආරම්භය දෙක මොකක්ද දාම ප්‍රතික්‍රියා යාන්ත්‍රණය තුන මොකක්ද ප්‍රතික්‍රියා අවසානය ඒ පියවර තුනට මේ යාන්ත්‍රණය ඉදිරිපත් කරන්න මෙතනදී හරි වැදගත් මුක්ත ඛණ්ඩකයේ පෙන්වන එක මේ තිතෙන් තමයි ඒක පෙන්වන්නේ මේ ඊතලයේ අර්ධ ඊතලේ අර්ධ බිලිකොකු ඊතලේ පෙන්වන්න ඕනි නේද මේ ඊතලෙන් අඩයි ඒක පෙන්වන්න ඕනි පියවර 12ක් අවසානයේ මේක අවසන් රයි හැබැයි මීට වඩා අඩු වේගයකින් බ්‍රෝමිනීකරණය සිද්ධ වෙන්නත් පුළුවන් මීට වඩා අඩු වේගයකින් අයඩිනීකරණයක් ගැන සස්පෙල්ට අපි ඉගෙන ගන්නෙත් නෑ ඒකට හේතුව මීතෙන් සමග අයඩින් වල ක්‍රියාවිතා දුර්වල වීම තමයි ඒකට ප්‍රධාන හේතුව ඒ ගැන අපි කතා කරන්නේ නෑ එහෙනම් මීතේන් ක්ලෝරිනීකරණය කියන එක ඔය විදිහට අවසන් කරන්න පුළුවන් අපිට. හරි? ඔන්න. මේ හැම පියවරකටම මේ අර්ධ ඊතලයේ පෙන්වන්න ඕනි, තිත පෙන්නලා මුක්ත ඛණ්ඩකයේ පෙන්වන්න ඕනි. රයිට්. ප්‍රතික්‍රියා ආරම්භය, දාම ප්‍රතික්‍රියා යාන්ත්‍රණය, ප්‍රතික්‍රියා අවසානය කියලා ප්‍රධාන පියවර කිහිපයක. මේකේ මුක්ත ඛණ්ඩක හදන්නේ මෙතිල් මුක්ත ඛණ්ඩක සහ ක්ලෝරින් මුක්ත ඛණ්ඩක පමණයි. හොඳයි. හයිඩ්‍රජන් මුක්ත ඛණ්ඩක එහෙම හදන්නේ හැම අවුරුද්දෙම එක බහුවර්ණයක් හරි මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය සම්බන්ධ කරලා ඔබගේ විභාගයට තියෙනවා. ඒ කියන්නේ දැඩි තක්ෂේරුවකින් යන්න ඕනි අවධානයකින් යන. 2018 තිබුණා මේක. අවසාන වතාවට මම හිතන්නේ ඉදිරිපත් වුණේ 2018. එතකොට නවීෂ නිදේශය යටතේ මේ ගැන තව ඔබගේ 21 වර්ෂයේ ළමයිට සමාට මේක අහන්න පුළුවන්. හොඳයි. අහන්න නැත්තේ නෑ මොනා හරි ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක් අහනවා මීතේන් ක්ලෝරිනීකරණය ගැන ප්‍රශ්නයක් තිබුණේ 2018 හොඳයි අයි පොඩ්ඩක් තව ටිකක් ඉස්සරහට යන්න මම ඔබට ප්‍රශ්නයක් දෙනවා ඔබ මොනාද කරන්න ඕනේ පොඩ්ඩක් මේකට උත්තරේ ගොනු කර ගන්න ඕනේ ඔබ පොඩ්ඩක් මේකට උත්තරේ ගොනු කර ගන්න ඕනේ ඔව් මෙන්න මේ පෙන්නලා තියෙන්නේ මම ටොලුවීන් මං ක්ලෝරිනීකරණයක් ගැන තමයි මේ කතා කරන්නේ හිරු එළිය යටතේ ඔන්න මං සංකේතවත් කරා හිරු එළිය යටතේ මං හදනවා ක්ලෝරොෆෙනිල් මීතේ නැත්නම් බෙන්සිල් ක්ලෝරයිඩ් මෙයාගේ නම මොකද්ද ක්ලෝරොෆෙනිල් මීතේ ක්ලෝරෝ ෆෙනිල් මීතේන් එහෙම නැත්නම් බෙන්සිල් ක්ලෝරයිඩ් බෙන්සිල් ක්ලෝරයිඩ්
right. එතකොට මේ මගේ ප්‍රශ්නේ තමයි මගේ ප්‍රශ්නේ තමයි ළමයි පොඩ්ඩක් ලියලා මේකට සූදානම් වෙන්න මම උත්තරේ ගන්නවා. මගේ ප්‍රශ්නේ තමයි ටොලුවින් නැත්නම් මෙතිල් බෙන්සින් මේ ටොලුවින් ක්ලෝරින් සමග හිරු එළිය ඇති විට ක්ලෝරින් සමග හිරු එළිය ඇති විට ක්ලෝරොෆෙනිල් මීතේන් ලබා දීමට අදාළ ප්‍රතික්‍රියා යාන්ත්‍රණේ පියවර ලියන්න right ඒක තමයි මගේ ප්‍රශ්නේ ඔබ මේක තනියෙන් කරලා උත්තරේ මෙහෙමද කියලා බලන්න. ඔබ මේක තනියෙන් කරලා නේද? ඔව් හොඳට අහුම්කන් දුන්නා නම් තනියෙන් කරලා ඊට පස්සේ ඔබගේ පිළිතුර ගොඩනගා ගන්න පුළුවන් ඔබට. ඊට පස්සේ ගොඩනගා ගත්ත පිළිතුර මා දෙන මේ පිළිතුරත් එක්ක සසඳලා බලන්න. ඔයාලට කියන්නේ මොකද්ද? ක්ලෝරින් සමග ටොලුවින් දක්වන මෙතිල් ඔව් ක්ලෝරොමෙතිල් බෙන්සීන් නේ ක්ලෝරෝ නෙමෙයි ක්ලෝරොෆෙනිල් මීතේන් ලබා දීමට අදාළ යාන්ත්‍රණය ලියන්න කියලා. එහෙනම් ඔබගේ පළවෙනි පියවර වෙන්නේ මෙන්න උත්තරේ. ඔබගේ පළවෙනි පියවර මෙන්න. මේක මුක්ත කණ්ඩක හදන එක පෙන්වන්න ඕනේ. රයිට්. එතකොට මෙතන හිරු එළිය පෙන්වන්න. මේ පියවර විතරයි හිරු එළිය අවශ්‍ය. එතනින් එහාට අඳුරේ පවා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මොකද ආරම්භයේ මුක්ත කණ්ඩකයක් හැදුනම එතනින් එහාට ආලෝකය අවශ්‍ය නැහැ. විකිරණ ශක්තිය අවශ්‍ය වෙන්නේ මේ පියවරට විතරයි. එහෙනම් මේකේ පළමු පියවර මේක. ඔන්න දෙවෙනි එක. එහෙනම් දෙවෙනි එක මේ බලන්න. දෙවෙනි එක බලන්න. මේ මුක්ත කණ්ඩකය පහර දෙනවා මේ CH බන්ධනයට. එතකොට ලැබෙන ඵලය බලන්න. මෙතන මුක්ත කණ්ඩකයක් එනවා. මෙතන ක්ලෝරින් එනවා. HCl නේ HCl. මෙතනට එන්නේ HCl. මෙතනට එන්නේ කවුද? HCl. මෙන්න. එතකොට ඒක තමයි ඒක දෙවෙනි පියවර. මෙන්න ඒකේ තුන්වෙනි පියවර. ෆෙනිල් ඔන් මේ මුක්ත කණ්ඩකය ක්ලෝරින්ට පහර දෙනවා. පහර දීලා ක්ලෝරොෆෙනිල් මීතේන් පිළියෙල කරනවා. right ඕක තමයි අපෙන් බලාපොරොත්තු වෙන පිළිතුර මෙන්න. එහෙනම් මේ පියවර තුන තමයි ඔබගේ විභාගයට මා මේ ප්‍රශ්නේ දුන්නා නම් ඔබගෙන් බලාපොරොත්තු වෙන පිළිතුර ඕක. හොඳයි. එහෙනම් ඔන්න මීතේන් ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය. right මේක ගැන ඔබට මං තව පොඩ්ඩක් වැඩි විස්තරයක් කියන්නම්. ඒතර ඒ ගැන අවධානයෙන් අහන්න. එකක් මේක අපි කතා කරන්නේ මීතේන් ගැන පමණයි. ඒතර මම මේ අමතර එකක් දුන්නේ. නමුත් ඒ වගේ CH3 කාණ්ඩයක් එක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පොදුවේ ඇල්කේන ක්ලෝරිනීකරණය කියලා අපි මාතෘකාවක් භාවිතා කරන්න පුළුවන්. නමුත් විභාගයට ඔබෙන් නිතරම අහන්නේ එක්ක මීතේන් එක්ක හරි ඔය වගේ මෙතිල් බෙන්සීන් නැත්තම් ටොලුවින් එක්ක ප්‍රතික්‍රියාව පමණයි. එතකොට මේක ෆ්ලෝරින් එක්ක අත්හදා බලන්නේ නැත්තියයි ෆ්ලෝරින් ස්ෆෝටන ක්‍රියාවේදී විශාල ශක්තියක් නිදහස් වෙනවා. ඒතකොට හිරු එළිය වැදුණු සැනින් එක පුපුරා යන නිසා අපිට අහිතකර තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. ඒ නිසා අපි 얘ගෙන ෆ්ලෝරින් එක්ක ප්‍රතික්‍රියාව අත්හදා බලන්නේ.
ඊට වඩා අඩු ක්‍රියාකාරීත්වයක් ක්ලෝරින්ට තියෙන්නේ. ඒ නිසා ක්ලෝරින් එක්ක ප්‍රතික්‍රියාවත් හදා බලන්න පුළුවන්. බ්‍රෝමින් එක්ක ඊටාම සෙමින් ක්‍රියාවක්, අයඩින් එක්ක ක්‍රියාවක් ඇත්තෙම නැහැ. මේ ප්‍රතික්‍රියා ආරම්භයට හිරු එළිය අවශ්‍ය වෙන්නේ මුක්ත ඛණ්ඩක ක්ලෝරින් මුක්ත ඛණ්ඩක හදා ගන්න පමණයි. එතනින් පස්සේ මේ ප්‍රතික්‍රියාව අඳුරේ පවා සිදු වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව ප්‍රධාන පියවර තුනක් ඔස්සේ සිද්ධ වෙන්නේ. එකක් මොකද්ද? ප්‍රතික්‍රියා ආරම්භය, ධාම ප්‍රතික්‍රියා යාන්ත්‍රණය, ඊළඟ එක තමයි ප්‍රතික්‍රියා අවසානය. හොඳයි. එහෙනම් ඔන්න ඇල්කේන ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය. හරිනේ? හොඳයි. මෙතනින් එහාට අපි බලමු ඇල්කීන වල ප්‍රතික්‍රියා. ඇල්කීන වල ප්‍රතික්‍රියා. ඇල්කීන වල ප්‍රතික්‍රියා. හොඳයි. ඇල්කීන වල ප්‍රතික්‍රියා ඇල්කේන වලට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මෙන්න බලන්න. ඇල්කීන වල ප්‍රතික්‍රියා මීට වඩා වැඩි ප්‍රමාණයක්. ඇල්කීන වල හැම වෙලාවෙම ෆයි බන්ධනයක් තිබෙන නිසා ඇල්කීන ක්‍රියාකාරීත්වය වැඩි ඇල්කේන වලට වඩා. එතකොට ඇල්කේන දක්වන ප්‍රධාන ප්‍රතික්‍රියා දෙකයි කියලා මම කිව්වනේ. මොකක්ද එකක්? දහන ප්‍රතික්‍රියාව, අනිත් එක මුක්ත ඛණ්ඩක ක්ලෝරින් මුක්ත ඛණ්ඩක යාන්ත්‍රණය. නේද? ක්ලෝරින් මුක්ත ඛණ්ඩක යාන්ත්‍රණය. එතකොට ඒ දෙක තමයි එතන තියෙන්නේ. මෙතන ඊට වඩා වෙනස් ප්‍රතික්‍රියා පැත්තක් මේකෙ පෙන්වන්නේ. මෙන්න මේ දුර්වල ෆයි බන්ධනයේ කැඩිලා ද්‍රවීයතාවයක් ඇති කරගන්න පුළුවන්. කොහොමද මේ ද්‍රවීයතාවය? මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට එක්කෙනෙක් මතර මේ ඉලෙක්ට්‍රෝන වලාව රොක්ුණොත් මෙන්න මේ වගේ ද්‍රවීයතාවයක් හටගන්නවා. ඒ ද්‍රවීයතාවය නිසා ද්‍රවීය අණුවකට මෙතනට පහර දෙන්න පුළුවන්. මේ අද්‍රවීය කෙනෙක්. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන ඌණයි. ඉලෙක්ට්‍රෝන වන H+ ඉලෙක්ට්‍රෝන හොයාගෙන යනකොට මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි කාබන් පරමාණුක ඉලෙක්ට්‍රෝන මෙතනට දෙන්න පුළුවන්. ආන්න ඔය වගේ ද්‍රවීයතාවයේ හේතුවෙන් ඇති වෙන ප්‍රතික්‍රියා කිහිපයක් තමයි ඇල්කීන යටතේ අපි කතා කරන්නේ. රයිට්. එහෙමනම් අපි මාතෘකාව ලියා ගන්න ඕනි. මොකක්ද? ඇල්කීන දක්වන ප්‍රතික්‍රියා. ඇල්කීන දක්වන ප්‍රතික්‍රියා. ඇල්කීන දක්වන ප්‍රතික්‍රියා. රයිට්. ඒ යටතේ ලියන්න ඇල්කීන අණුවක්. ඇල්කීන අණුවක්. ඇල්කීන අණුව ද්‍රවීයයි. ද්‍රවීයයි. ඊට හේතුව එහෙම ලිවනම් හරි. ඇල්කීන අණුව කුඩා ද්‍රවීයතාවයකින් යුක්තයි. ඊට හේතුව දුර්වල ෆයි බන්ධනයක් කාබන් මත පිහිටීමයි. එම දුර්වල ෆයි බන්ධන ඊළඟ කරුණ. එම දුර්වල ෆයි බන්ධනය නිසා තාවකාලිකව අණුව ද්‍රවීය විය හැකි. තාවකාලිකව අණුවක් ද්‍රවීය විය හැකි. එබැවින් තවත් ද්‍රවීය අණුවක් සමග ප්‍රතික්‍රියාවකට පෙළඹි right. උදාහරණ HCl, HBr, HI. HCl ගත්තොත් මේන මේ විදිහට ද්‍රවීයතාවයක් පෙන්වන්න පුළුවන්. HBr ගත්තොත් මේ විදිහට ද්‍රවීයතාවයක් පෙන්වන්න පුළුවන්. HI ගත්තොත් මේ විදිහට ද්‍රවීයතාවයක් පෙන්වන්න පුළුවන්. right. මෙවැනි මාධ්‍යයක් මතට ඇල්කීනය වැටෙන විට
මෙවැනි මාධ්‍යයක් මතට ඇල්කීනිය වැටෙන විට ඇල්කීනියේ දුබල ෆයි බන්ධනයද ද්‍රවීය විය හැක ඒ අණුව කාබන් මත ධන ආරෝපණය හා කාබන් මත ඍණ ආරෝපණය පේරණේ විය හැක මේ විදිහට නේද ඔව් පේරණේ විය හැක ඉතින් මේක මේ කාබ් කාබන් මත ධනනේ කාබ් ධන මෙයා කාබ් ඇනායන ඒතර ඍණ කියලා කියනවා කාබ් ඍණ කියලා විදිහට වෙන් කර ගන්න පුළුවන් කාබන් මත ධන ආරෝපණයක් කරනවා නම් කාබෝ කැටයි කාබන් මත ඍණ ආරෝපණයක් කරනවා නම් කාබෝ ඇනායන ওই විදිහට ද්‍රවීයතාවයක් ගොඩ නැගිනවා ඒ අනුව කාබන් නම් කිරිනවා කාබන් මත ධන ආරෝපණයක් තියෙනවා නම් කාබෝ කැටයින කාබන් මත ඍණ ආරෝපණයක් තියෙනවා නම් කාබෝ ඇනායන කියලා නම් වෙනවා ඒ අනුව අපි මේක කිසියම් යාන්ත්‍රණයකින් පෙන්වමු හරි මාත්‍රකාවක් දාගන්න පුළුවන් අපිට ඇල්කීන HX සමග සිදු කරන ප්‍රතික්‍රියා Right. හොඳයි. දැන් ඔතනින් එහාට අපි පාඩමේ චුට්ටක් ඉස්සරහට යන් තව. පාඩමේ පොඩ්ඩක් ඉස්සරහට යන්. හොඳයි. ඇල්කීනියක් HX සමග සිදු කරන ප්‍රතික්‍රියාවකට මම ගන්නම්. එතීන් සහ HBr අතර සිදු කරන ප්‍රතික්‍රියාව මෙන්න ප්‍රමයා ද්‍රවීය වෙනවා මේ විදිහට ওই දෙර ද්‍රවීය වෙනවා මේ ද්‍රවීයතාවය නිසා ප්‍රතිරුද්ධ ද්‍රව අතර ආකර්ෂණ බලයක් ගොඩ නැගෙනවා මට පුළුවන් මෙන්න මේ ද්‍රවීයතාවය මෙහෙම පෙන්වන්නත් අන බලමු ඔන්න ওই ද්‍රවීය වීම මම පහත ආකාරයටත් පෙන්වනවා මෙන්න බලන්න මෙයා ඍණනේ මෙයා ධන මේ වලාව මෙතනට දෙනවා කියලා හිත ඔන්න දීම නිසා අයන දෙකක් පිළියෙල වෙනවා දීම නිසා අන බලන්න අයනයක් පිළියෙල වෙනවා මොකද්ද පිළියෙල වෙන අයන මේ මේ කාබන් මත ධන මෙතෙන්ට H සම්බන්ධ වෙනවා ඊට අමතරව මෙතන Br- ඔන්න ඒතර කාබන් ධන ආරෝපණයක් එනිසා මින් ඉදිරියට අපි මෙයාට කියනවා කාබෝ කැටයින කාබෝ කැටයිනිය මෙයාට නමක් කියනවනේ අපිට කියන්න පුළුවන් එතිලෝනියම් අයන ওই විදිහට කියන්න පුළුවන් එතිලෝනියම් අයන හොඳයි
Then, me ethylonium mine ඊළඟට වෙන්නේ මොකද්ද කියලා අපි බලමු පොඩ්ඩක්. දැන් ethylonium mine එකයි bromide mine එකයි පිළියෙල වුණා. Ethylonium කියන්නේ carb cation. නේද? Halide ඊළඟට වෙන්නේ මේ carb cation එකේ තියෙනවානේ. එයා දන්න. මේ එයා දන්න. එයා දන්න. මාධ්‍ය ඉන්නවා Br- මේ. Right. තර මේ Br- කියන්නේ මෙයාට ඉලෙක්ට්‍රෝන 8ම තියෙනවා මේ. ඇයි මෙතන හයිඩ්‍රජන් එකක් ගත්තානේ. මේන මේ ඉලෙක්ට්‍රෝන අතිරික්තය වැඩි එක්කෙනා මෙයාට දෙනවා. ඒ දීම නිසා ඕ බ්‍රෝමෝ එතේන් නැත්තම් එතිල් බ්‍රෝමයිඩ් පිළියෙල වෙනවා. ඔන්න. ඕක තමයි ඔතන සිදුවෙන යාන්ත්‍රණය. ඔක තමයි සිදුවෙන යාන්ත්‍රණය. එහෙමනම් කාබෝ කැටයනයක් නිර්මාණය වීම දක්වා අපි ඉගෙන ගත්තා. අපි ඉස්සෙල්ල පොඩ්ඩක් බලමු මෙතනට ලකුණු විග්‍රහ වන විදිය. පාඩම කියලා දෙනු. ඔන්න බලන්න. මෙන්න මම මේ යාන්ත්‍රණයම නැවත අරන් ලකුණුත් ලකුණු කරලා දෙනවා ඔයාලට. බලන්න. Right, මෙයා ද්‍රවීයතාවයේ පෙන්වන්න ඕනිය විදිහට. තොර මේන් මේ 5 වලාව මෙතනට යනවා කියලා පෙන්වන්න ඕන. ඒ නිසා බිහි වෙනවා කාබ් කැටයනයක්. කාබන් මත ධන ආරෝපණයක් හිටිනවා. ඒක පෙන්වා දිය යුතුයි. Right. ඊළඟ මොහොතේ වෙන දේ තමයි මේන් මෙයා මෙතනට ඉලෙක්ට්‍රෝන දෙනවා. ඒ නිසා මේක අවසානයක වෙන්නේ මෙන්න. මොන බලන්න මෙතන. මෙන්න මේ ද්‍රවීයතාවයට ලකුණු තියෙනවා. අපි හිතමු මේකට 3යි කියලා. ආ. මෙන්න මේ ඉතලයේ ද්‍රවීයතාවය පෙන්වනකොට 3යි. මෙන්න මේ කාබන් මත ධන ආරෝපණය පෙන්වනකොට 3යි. මේ ඉතලයේ පෙන්වනකොට 3යි. Right. එතකොට මේන්න මේ ඍණ ආරෝපණය පෙන්වනවට 3යි. ඔය දෙක ලකුණු 15ක කොටසක් ඔතනට අයින් වෙනවා. ඔන්න එතින් HX සමග සිදු කරන ප්‍රතික්‍රියාව. එතකොට ඉලෙක්ට්‍රෝන ඌණායත මෙතනදී අපි කියන්නේ ඉලෙක්ට්‍රොෆයිල කියලා. ඉලෙක්ට්‍රොෆයිල. එතකොට H+ මෙතන ක්‍රියාශීලී ඉලෙක්ට්‍රොෆයිල වෙනවා. ඉලෙක්ට්‍රෝන ඌණ කෙනා H+. එතකොට එයා තමයි මෙතන ක්‍රියාශීලී ඉලෙක්ට්‍රෝන ඌණයට කියන්නේ ඉලෙක්ට්‍රොෆයිල කියලා ක්‍රියාශීලී නිසා තමයි ආ ප්‍රතික්‍රියාව ආරම්භ කරන්නේ සම්පූර්ණයෙන්ම අණුව සම්බන්ධ වෙනවා සම්පූර්ණයෙන්ම අණුව සම්බන්ධ වෙන නිසා මේ ප්‍රතික්‍රියාවට කියනවා ආකලනියක් කියලා එහෙනම් ඉලෙක්ට්‍රොෆිලික් ආකලන ප්‍රතික්‍රියාවට උදාහරණයක් තමයි මේ මම දැන් පැහැදිලි කරලා දුන්නේ ඉලෙක්ට්‍රොෆිලික් ආකලනය මොකද්ද ඉලෙක්ට්‍රොෆයිල කියන්නේ ධන ආරෝපිත කාණ්ඩවලට එයාලා ඉලෙක්ට්‍රෝන ඌණතාවෙන් පෙළෙනවා ඉලෙක්ට්‍රෝන ඌණාය මුලින්ම ගිහිල්ලා ප්‍රතික්‍රියාවට ප්‍රතික්‍රියකට පහර දෙනවා මේ ද්‍රවීයතාවය නිසා මෙයා සක්‍රියයි එයා ඉලෙක්ට්‍රෝන හොයාගෙන යනකොට මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන ගන්න ඔයා රයිට් එහෙනම් ඉලෙක්ට්‍රොෆිලික් සම්පූර්ණයෙන්ම මේ අණුව සම්බන්ධ වෙනවා ඉලෙක්ට්‍රොෆිලික් ආකලන ප්‍රතික්‍රියාවක් ලෙස මෙයා හඳුන්වනවා හොඳයි ඊළඟට අපි මෙතනදී කාබෝ කැටයන වර්ගීකරණයක් පොඩ්ඩක් දැනගත යුතුයි එනිසා මම කාබෝ කැටයන වර්ග පිළිබඳ පොඩි විස්තරයක් දෙනවා ඊළඟ ප්‍රතික්‍රියාවට යෑමට පෙර. මෙන්න බලන්න. කාබෝ කැටයන. කාබෝ කැටයන ආකාර ප්‍රධාන වශයෙන් තුනයි. කාබෝ කැටයන ආකාර ප්‍රධාන වශයෙන් තුනයි. එක ප්‍රාථමික කාබෝ කැටයන. ප්‍රාථමික කාබෝ කැටයන. දෙක දිටික කාබෝ කැටයන් තුන තෘතික කාබෝ
කැටයන් right කාබු කැටයන ආකාර තුනයි මේක තීරණය වන්නේ මේ කාබු කැටයන වර්ගයේ තීරණය වන්නේ කාබන් මත පිහිටන R සංඛ්‍යාව මත ඔන්න බලන්න කාබන් මත පිහිටන R සංඛ්‍යාව අනුව තමයි මේ කැටයනේ තීරණය වෙන්නේ මෙන්න බලන්න කාබන් මත හයිඩ්‍රෝකාබන් අතු තුනක් තියෙනවා නම් අපි ආට කියනවා තෘතීක කාබෝ කැටයන තෘතීක කාබෝ කැටයන තෘතීක කාබ් කැටයන right කාබන් මත හයිඩ්‍රෝකාබන් නැත්නම් R කාණ්ඩ දෙකක් පවතිනවා නම් ඒ අයට කියනවා අපි ද්විතීක කාබ් කැටයන හයිඩ්‍රෝකාබන් අතු කාබන් මත එකයි නම් තියෙන්නේ එයාට කියනවා ප්‍රාථමික කාබෝ කැටයන කා ප්‍රාථමික කාබෝ කැටයන කාබන් මත එක් R කාණ්ඩයක්වත් නැත්නම් අපි එයාට කියනවා මෙතිල් කාබෝ කැටයන මෙතිල් කාබ් කැටයන right එතකොට ප්‍රතික්‍රියාවකට නැඹුරු වීමේ හැකියාව තෘතීක කාබෝ කැටයන වල උප්පරිම වෙනවා ප්‍රතික්‍රියාවකට නැඹුරු වීමේ හැකියාව තෘතීක කාබෝ කැටයන වල උප්පරිම වෙනවා මෙන්න ප්‍රතික්‍රියාකාරීත්වය උපරිමයි. ද්විතීක වල ඊට වැඩි අඩු වෙනවා. ප්‍රාථමික කාබෝ කැටයන වල තවත් අඩු වෙනවා. මෙතිල් කාබෝ කැටයන වල ක්‍රියාකාරීත්වය ඉතාම අඩු වෙනවා. ඒ කියන්නේ ස්ථායීතාවයේ වැඩිම වෙන්නේ තෘතීක කාබෝ කැටයන. ස්ථායීතාවයේ වැඩිම වෙන්නේ තෘතීක කාබෝ කැටයන. එහෙනම් ස්ථායීතාවය හරහා සිදුවන ප්‍රතික්‍රියාවක් ගත්තොත් එහෙම ඒක පහසුවෙන් සිදුවෙනවා. පියවර දෙකක් ඔස්සේ සිදුවෙනවා කියලා අපි පස්සේ මේවා කතා කරනවා. හරි? එනං ස්ථායීතාවයේ වැඩි තෘතීක කාබෝ කැටයන ස්ථායීතාවයේ අඩුම ප්‍රාථමික කාබෝ කැටයන ස්ථායීතාවයක් ගැන කතා කරන්නෙත් නෑ මෙතිල් කාබෝ කැටයනයක් සිටින විට. ඒතොර කිසියම් තැනක තෘතීක කාබෝ කැටයනයක් හැදෙනවා නම් එහි ප්‍රතික්‍රියාකාරීත්වය හරි වැඩි. වැඩිම පළදාව දෙන්න හේතු වෙන්නේ ඒ අනුව. අපි එතනින් එහාට තව චුට්ටක් ඒ ගැන කතා කරනවා. මෙන්න කාබෝ කැටයනවල ස්ථායීතාවයේ වැඩිම තෘතීක කාබෝ කැටයන අඩුම මෙතිල් කාබෝ කැටයන ස්ථායීතාව ස්ථායීතාවයි හොඳයි අත් පොඩ්ඩක් තව ඉස්සරහට යන්න හොඳයි මෙන්න බලන්න ප්‍රොපීන් මම HCl එක ප්‍රතික්‍රියාව සලකමු. HCl ද්‍රවීයයි මේ. HCl ද්‍රවීයයි. ତର මේ R කාණ්ඩ කියන අය ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. R කාණ්ඩ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. ඒ නිසා මේ 5 ඉලෙක්ට්‍රෝන වලාව දුර්වල 5 ඉලෙක්ට්‍රෝන වලාව හැම වෙලාවෙම ඉස්සරහට යොමු වෙනවා. එතකොට H+ ට දෙනවා. ඒ නිසා මේ බලන්න. ඒ නිසා මෙතන කාබෝ කැටයනයක් නිර්මාණය වෙනවා ද්විතීක එකක් බලන්න ද්විතීක කාබෝ කැටයනයක් මාධ්‍යර නිදහස් වෙනවා Cl- එතකොට මේක නැවත මම මෙතනින් ලියනවා මොකද මේක පියවර දෙකක් ඔස්සේ සිදුවන ප්‍රතික්‍රියාව එඳ පියවර දෙකකට මේක ලියන්න ඕනේ මෙන්න මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඌනතාවය වහන්න මෙයා ඉලෙක්ට්‍රෝන මෙයාට දෙනවා. දීම නිසා ඕ කවුද? 2 chloro propane
පිළියෙල වෙනවා. මේක තමයි 99ක් ලබා දෙන පළදාව. මෙන්න පළදාව. 99. එතකොට ප්‍රොපීන් HX සමග ක්‍රියාවේදී මේක තමයි ප්‍රධාන පියවර ක්‍රමවේදය. යාන්ත්‍රණය සිදුවන ප්‍රධාන ක්‍රමවේදය. මේක පළමු පියවර මෙන්න දෙවන පියවර. හොඳයි. මේක තවත් විදියකට වෙන්න පුළුවන් ඉතාම සුළු පළදාවක්. ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැති තරම්. හොඳයි. ඒ නිසා 99%ක්ම ලබා දෙන්නේ 2 ක්ලෝරෝප්‍රොපීන්. 1 ක්ලෝරෝප්‍රොපීන් ලබා දෙන්න පුළුවන් ඒක 1%යි. හොඳයි. ඒ මේ කෙලවරට. ඒ සඳහා විශේෂ ප්‍රතිකාරකයක් ඕනි. HCl එක හයිඩ්‍රියම් පෙරොක්සයිඩ් වගේ පෙරොක්සයිඩ් මාධ්‍යයක තමයි මේක සිද්ධ වෙන්නේ. කාබනික පෙරොක්සයිඩ් මාධ්‍යයක. හොඳයි. එහෙනම් මේක තමයි වැඩියෙන්ම සිදු වෙන ප්‍රතික්‍රියා ක්‍රමය. හොඳයි. ඔන්න 99%ක් සිදු වෙන පළදාව. මෙන්න ප්‍රොපීන්. මාධ්‍යයේ කාබනික පෙරොක්සයිඩ්. මාධ්‍යයේ කාබනික පෙරොක්සයිඩ්. සිටියොත් HCl ඉන්න විට මේ ද්‍රවීයතාවයක් සලකන්නේ ලැබෙන පළදාව මෙන්න මෙයා කියලා උසස් පෙළට අපි කතා කරනවා. ඕන්. ක්ලෝරෝප්‍රොපීන්. ඉස්සල් ලැබුණේ කවුද? 2 ක්ලෝරෝප්‍රොපීන්. එහෙනම් මෙන්න මේ මෙයා අණුව මේ ප්‍රතික්‍රම. මේක උසස් පෙළට කතා කරන්නේ නැහැ. උසස් පෙළට කතා කරන්නේ නැහැ. කාබනික පෙරොක්සයිඩ් වල සිදුවන යාන්ත්‍රණය කතා කරන්නේ නැහැ. කාබනික පෙරොක්සයිඩ් වල සිදුවන යාන්ත්‍රණය කතා කරන්නේ. කාබනික පෙරොක්සයිඩ්. පෙරොක්සයිඩ්. වල සිදුවන යාන්ත්‍රණය. සිදුවන යාන්ත්‍රණය. ඒ ලෙවල් සඳහා නැහැ. එනිසා මෙහෙම පළදාව 1%ක් දෙනවා කියලා දැනගැනීම ප්‍රමාණවත් රයිට්. නමුත් මේක යාන්ත්‍රණය කොහොමද වෙන්නේ කියලා උසස් පෙළට කතා කරන්න නැහැ. හොඳයි. එහෙනම් අපි පොඩ්ඩක් තව ඉස්සරහට යමු. හොඳයි. මෙන්න බලන්න. ප්‍රොපීන් එතීන් වලට බ්‍රෝමින් දියර ආකලනී බ්‍රෝමින් දියර රැඳවුම් කාරකයක් ලෙස කාබනික ද්‍රවයක් ලෙස CCl4 භාවිත කරන ලැබෙන ඵලය නම් මෙන්න ලැබෙන ඵලය නම් 1,2 ඩයිබ්‍රෝම එතීන් 1,2 ඩයිබ්‍රෝම එතීන් ලැබෙන ඵලය නම් අපි බලමු ඔක ලැබෙන්නේ කොහොමද කියලා මේකේ යාන්ත්‍රණයත් විභාගයට වැදගත් රයිට් Right. ඉස්සලම වෙන්නේ මෙන්න එතීන් අණුව මෙන්න එතීන් අණුව. එතකොට මෙයා ද්‍රවීය. මේ ඉලෙක්ට්‍රෝන ඌණ කෙනෙක් Br+. එයා එතකොට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම අදහසින් මාධ්‍ය සැරිසරන විට මෙන්න මේ 5 ඉලෙක්ට්‍රෝන ලාව දෙනවා. ඊට පස්සේ බ්‍රෝමෝනියම් අයන. අපිට ලැබෙන එකේ බලන්න. බ්‍රෝම එතිලෝනියම් කාබ් කැටයනයක් බිහි වෙනවා. මේ බ්‍රෝම එතිලෝනියම් කාබ් කැටයනයක් බිහි වෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන තාවේ වහ ගන්න ඉලෙක්ට්‍රෝන අතිරික්ත Br+ වලින් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඒ අණුව මෙන්න ඒ අණුව 1,2 ඩයිබ්‍රෝමෝ එතෙන් ලැබෙනවා. 1,2 ඩයිබ්‍රෝමෝ එතෙන් ලැබෙනවා. රයිට්. මේක තමයි එතීන් බ්‍රෝමින් දියර සමග දක්වන යාන්ත්‍රණය. උතර මේකෙත්
ඉලෙක්ට්‍රෝෆිලික් මේ ධන ආරෝපණය කියන එක තමයි පහර දෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන ප්‍රතික්‍රියාවකට උදාහරණයක්. ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන ප්‍රතික්‍රියාවකට දක්වන උදාහරණයක්. අපි මින් ඉදිරියට මෙයාගේ ඔව් යාන්ත්‍රණයේ ඔයිට වැඩිය කතා කරන්න අපිට නැහැ. ඒ අනුව අපි ඊළඟ පියවරට යමු. ඇල්කීන තනුක සල්ෆියුරික් සමග ක්‍රියාවක් මින් ඉදිරියට අපි අධ්‍යයනය කරනවා. ඇල්කීන තනුක සල්ෆියුරික් සමග සිදුවන ක්‍රියාවක් මින් ඉදිරියට අධ්‍යයනය කරනවා. මේකෙදි මම තව චුට්ටක් තනුක සල්ෆියුරික් ගැන කියලා දෙන්න කලින් මෙන්න මෙහෙම දෙයක් කතා කරන්නම්. මෙන්න මේ යාන්ත්‍රණේ මේක ඇත්තටම සිදුවෙන විදිහේ තව මං නිදොස් කිරීමක් කරන්නම්. මේ යාන්ත්‍රණය මෙන්න මේ විදිහට ලියවීම තමයි ඉතා වැදගත්. මම මේක මොන මං නිවැරදි කරලා ගන්නව තව චුට්ටක් ඉස්සරහට. මේ යාන්ත්‍රණයම බලන්න. මේක ළමයි චුට්ටක් අවධානෙන් අහගන්න ඕන එකක්. වැදගත් දෙයක්. මෙන්න මේ 5 වලාව දැන් දෙනවනේ ඉලෙක්ට්‍රෝන ඌණ කෙනාට Br+. එහෙම දුන්නම මෙතන හැදෙන එක්කෙනා ගැන චුට්ටක් අවධානය ගමු අපි. මෙයානේ හැදුනි මෙතන. මේ මෙයාට තියනවා මේ විදිහට එකසරි යුගල් තුනක්. මෙතන ධනනි. එතකොට මේ එකසරි යුගලක් දීලා මෙයා තාවකාලිකව ස්ථායීතාවයක් හඳව ගන්නවා. එතකොට මෙයා ඉන්නේ කොහමද? right මේ ඉන්න මේ ධන ආරෝපණය මෙතන දෙනවා. මෙන්න මේ ධන ආරෝපණය මෙතනට එනවා. මෙන්න බලන්න. right දැන් මාද්දි ඉන්නවා Br- මේ විදිහට. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන පිරුණු තැන. මේ ඉලෙක්ට්‍රෝන පිරුණු තැන. මේ අතිරික්ත ඉලෙක්ට්‍රෝන මෙහෙට දෙනවා. එතකොට මෙයා දුන්න ඉලෙක්ට්‍රෝනේ නැවත ගන්න. ඕන ඔය තත්ත්වේ ඇති කරනවා. ඒ නිසා ලැබෙන ඵලදාව ඔය විතර අතරමැදි ව්‍යුහයකින් මෙයා බ්‍රෝම එතිලෝනියම් අයනයි කියලා කියන්නේ. මෙයා කවුද? බ්‍රෝම එතිලෝනියම් අයන. බ්‍රෝම එතිලෝනියම් අයන. එතිලෝනියම් අයන. ତොර එයා ඔය විදිහට පිළිසකර වෙලා නැවත අවසාන මාධ්‍යයේ මේ විදිහට Br දෙකක් සම්බන්ධ වෙනවා. මේක තමයි මේකේ මතක තබා ගත යුතු යාන්ත්‍රණය. මේක තමයි මේකේ මතක තබා ගත යුතු යාන්ත්‍රණය. ඒතර මේක තනි පියවරක් ඔස්සේ ඉන්නේ. මේක මෙහෙම ගියාම අතරමැදි කෙනෙක් හැදුනා මොහොතින් මෙතනට එනවා. පියවර දෙකක් ඔස්සේ යන්නේ. අර ප්‍රොපීන් දක්වන ප්‍රතික්‍රියාව වගේ නෙවෙයි. පියවර දෙකක් ඔස්සේ යන්නේ. හොඳයි. right. ඔන්න ප්‍රොපීන් එක්ක බ්‍රෝමින් දියර ක්‍රියාව. ප්‍රොපීන් එක්ක බ්‍රෝමින් දියර ක්‍රියාව. බ්‍රෝමින් දියර සමග ක්‍රියාව. එතකොට මෙතන R කාණ්ඩයක් තියෙන. R කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණික. ඊට මෙතන ද්‍රවීයකින්. දැන් මේන මේ 5 ඉලෙක්ට්‍රෝන මේ විකර්ෂණ නිසා මේ 5 ඉලෙක්ට්‍රෝන වල ඉස්සරහට යනවා. ඒ නිසා මෙතන බිහි වෙන කෙනා.
main metana thiyena electron tika metana deela e nisa den dana aropane thiyena metana maadhye br minus innone මේ දුන්න ඉලෙක්ට්‍රෝන මෙයාට ගන්නකොට මෙතන ඌණතාවයක් ඇති වෙනවා. ඒ ඌණතාවය වහගන්න මෙයා මෙහෙට දෙනවා. ඒ නිසා මෙන්න ලැබෙන පළදාම. මේකත් තනි පියවරක් ඔස්සේ මෙතන පෙන්නන්න. පියවර දෙකකින් සිදු වෙන එකක් නෙමෙයි. හැබැයි මේ දෙකේම ඉලෙක්ට්‍රොෆිලික් ආකලන ක්‍රියාවක් තමයි සිද්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රොෆයිලයක් මෙන්න එනං ඉලෙක්ට්‍රොෆිලික් අණුව සම්බන්ධ වෙලා සම්පූර්ණයෙන්ම ආකලනය. රයිට්. හොඳයි. ඔතනින් එහාට තව අපි එක ප්‍රතික්‍රියාවක් පෙන්වන්න තියෙනවා. රයිට්. අපි ගමු සල්ෆියුරික් අම්ලය සමග සිදුවන ජල විච්ඡේදන ක්‍රියාව. මාතෘකාව දාගන්න ලස්සනට ලියන්න පුළුවන් ඇල්කීන සල්ෆියුරික් අම්ලය සමග සිදුවන ජල විච්ඡේදන ක්‍රියාව ඇල්කීන සල්ෆියුරික් අම්ලය සමග සිදු කරන ජල විච්ඡේදන ක්‍රියාව හොඳයි එතනදී මම ගන්නවා ප්‍රොපීන් මෙන්න සල්ෆියුරික් අම්ලය. මෙයා ද්‍රවීයයි. රයිට්. මෙයා ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. ඒ නිසා මේ වළාව මෙතනට යනවා. දැන් මාධ්‍යයට ප්‍රතිඵල වෙන එක්කෙනා බලන්න. මෙතන ධන. රයිට්. දැන් මාධ්‍යයේ බයිසල්ෆේට් අයන ඉන්නවා. මෙන්න. දැන් මේ ඌණතාවය වහන්න මෙයා ඉලෙක්ට්‍රෝන දෙනවා මෙතන. එතනට ඉලෙක්ට්‍රෝන දෙනවා. ඒ නිසා මෙතනට එනවා මෙන්න තනුක සල්ෆියුරික් සමග ප්‍රොපීන් දක්වන ක්‍රියාව. තනුක සල්ෆියුරික් සමග ප්‍රොපීන් දක්වන ක්‍රියාව. අපිට පුළුවන් ওই විදිහට ආකලන ඵලයක් පෙන්වන්න. ආකලන ඵලයක් පෙන්වන්න. හොඳයි. හොඳයි. මේ පියවරේදී දැන් මේ ලැබෙන ඵලය පොඩ්ඩක් රත් කළා නම් මේ ඇල්කීන තනුක සල්ෆියුරික් සමග සිදුවන ක්‍රියාවේදී මේ බයිසල්ෆේට් ආකලනයක් තියෙනවා. පොඩ්ඩක් අපි රත් කරලා බලමු. වෙන්නේ මොකක්ද කියලා. පොඩ්ඩක් රත් කරලා බලමු. එතකොට වෙන ක්‍රියාව පහසුවෙන් මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඇල්කීනය සාන්ද්‍ර සල්ෆියුරික් එක මම රත් කළා නෑ. නම් ලබා දෙන ඵලය මෙන්න. ලබා දෙන ඵලෙ. ඔක ජලීය මාධ්‍යයක රත් කළා නම් ජලීය මාධ්‍යයක රත් කළා නම් කෙලින්ම ජල අණුවක් ඇවිල්ලා ජල අණුවක් ඇවිල්ලා මෙහෙට H මෙහෙට O ඕ එතනදි ගත්තොත් එම් ජල අණුවක් ඇවිල්ලා ඔය විදිහට මෙන්න මෙන්න අපිට හිටිය ඵලේ. මෙයානේ. නේද? එතිලෝනියම් බයිසල්ෆේට් වගේ. එතිලෝනියම් බයිසල්ෆේට්. රත් කිරීමක් කළා නම් එහෙම කෙලින්ම ජල විච්ඡේදනයකින්
මේ රත් කිරීමට ආම්ලික ජලය අවශ්‍යයි. Right. අපිට පුළුවන් මෙතනදී ඇල්කොහොලයක් ලබා ගන්න. මෙන්න. ඇල්කොහොලයක් ලබා ගැනීම කරන්න පුළුවන්. ඔය විදිහටයි ඔක වෙන්නේ. මෙතන රත් කිරීම නැහැ. මෙතන රත් කිරීම තියෙනවා. ඒ කියන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් දාලා හොඳට රත් කරා නම් ඇල්කොහොලයක් එනවා. රත් කරා නම් හොඳට ඇල්කොහොලයක් එනවා. එතකොට මෙතනදී ප්‍රොපීන් ගත්තනම් මං සල්ෆියුරික් සාන්ද්‍ර තත්ත්වයෙන් දීලා තිබුණා නම් මෙතනට ලැබෙන ඵලය මෙයක්. මෙන්න මං රත් කිරීම කළා නම් ජලීය මාධ්‍යක ආම්ලික මාධ්‍යයක් රත් කිරීම කළා නම් 2 ප්‍රොපනෝල් ලැබෙනවා. මෙන්න 2 ප්‍රොපනෝල් ලැබෙනවා. 2 ප්‍රොපනෝල් ඔය විදිහට ලැබෙනවා. දැන් අපිට පුළුවන් ඔන්න ඔය විදිහට තනුක සල්ෆියුරික් දාලා රත් කරාම සිදුවන ක්‍රියාව අත්හදා බලන්න. නේද? ඔව්. මම ඊළඟට ඇල්කින දක්වන ප්‍රතික්‍රියාවටදී තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. දැන් H එක් සමග ඇල්කින වල ක්‍රියාව ගත්තා. බ්‍රෝමින් සමග නැත්නම් හේලෝදියර සමග ඇල්කින වල ප්‍රතික්‍රියාව ගත්තා. සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරාම ඇල්කින වල ප්‍රතික්‍රියාව ගත්තා. දැන් යන්නේ ඇල්කින හයිඩ්‍රජනීකරණය. ඇල්කින හයිඩ්‍රජනීකරණය. මෙන්න ඇල්කින. නිකල් හයිඩ්‍රජන් එක්ක රත් කිරීම කරා නම් රත් කරන්න ඕනි 100කට ආසන්න උෂ්ණත්වයකට. එතකොට මේ විදිහට 5 බන්ධන කැඩිලා H2 අණු ආකලනය වෙනවා. මේක යාන්ත්‍රණීය උසස් වලට නෑ. මෙතන සිදුවෙන අධිශෝෂණ ක්‍රියාවක්. හයිඩ්‍රජන් අධිශෝෂණයක් මෙතන වෙන්නේ. මේ විදිහට මම උදාහරණ දෙකකින් පොදුවේ ඇල්කින කතා කරනවා. නිකල්ම අවශ්‍ය නැහැ. මේ විදිහට ප්ලැටිනම් උනත් මේ වැඩේට සුදුසුයි. හයිඩ්‍රජන් ප්ලැටිනම් දීලා දුන්නා අධිශෝෂණ ක්‍රියාවකින්. කවුද ලැබෙන්නේ? ප්‍රොපේන් ලැබෙනවා. ප්‍රොපේන් ලැබෙනවා. ඔය විදිහට ඕනිම ඇල්කිනියක් නිකල් ප්ලැටිනම් පැලේඩියම් නිකල් ප්ලැටිනම් පැලේඩියම් ඕනම උත්පේරකයක් භාවිතා ලෝහ උත්පේරකයක් භාවිතා කළා හයිඩ්‍රජන් ආකලනය කරන්න පුළුවන්. මෙහිදී සිදුවෙන්නේ අධිශෝෂණ ක්‍රියාවක්. ඒක මතක තියාගත්තාම හරි. අධිශෝෂණ ක්‍රියාවක්. රයිට්. ඊළඟට ඇල්කින දක්වන ප්‍රතික්‍රියා හරි අපි මෙතනදී ඊළඟ ඇල්කයින යටතේ දක්වන ප්‍රතික්‍රියා කිහිපයක් අපි ඉගෙන ගන්නු. එහෙනම් මාතෘකාව දාගන්න. ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා. ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා. ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා. ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා. right දැන් අපි සංසන්දනාත්මකව පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනි. ඇල්කේන ප්‍රතික්‍රියාකාර දෙකයි පෙන්වුවේ. මොනවාද? දහන ප්‍රතික්‍රියා සහ මීතේන් ක්ලෝරිනීකරණය වගේ ප්‍රතික්‍රියාවක් විතරයි. ඇල්කීන දක්වා පැමිණෙන විට ප්‍රතික්‍රියාකාරීත්වය ඊට වැඩි වුණා. ඇල්කීන දක්වා ඉන්න 5 බන්ධනයක් පැවතීම නිසා ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි වුණා. ඇල්කයින දක්වා පැමිණෙන විට 5 බන්ධන දෙකක් පවතුනා. 5 බන්ධන දෙකක් පවතුනා. එතකොට ප්‍රතික්‍රියාකාරීත්වය තවත් වැඩි වෙනවා. ප්‍රතික්‍රියාකාරීත්වය තවත් වැඩි වෙනවා. ඊට හේතුව තමයි 5 බන්ධන වැඩි වීම. ඊට හේතුව තමයි 5 බන්ධන වැඩි වීම. එහෙනම් මේ පෙන්නලා තියෙන මං ඇල්කින වල ප්‍රතික්‍රියා ඇල්කයින වල ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි කියන එක තමයි. ඊට හේතුව 5 බන්ධන වැඩි වීම. හොඳයි.
එහෙමනම් ඇල්කයින දක්වන ප්‍රතික්‍රියාවටදී අපි චොට්ටක් ඉස්සරහට යන්න අධ්‍යයනය කරන්න හරි ලේසි මේක. එච්චර ලොකු ප්‍රතික්‍රියා සංඛ්‍යාවක් අපි මෙතනදී ලොකුවටම ඉගෙන ගන්නෑ. ලොකුවටම ඉගෙන ගන්නෑ. ප්‍රධානම ප්‍රතික්‍රියාවක් තමයි ඇල්කයින දක්වන ප්‍රතික්‍රියාවක් එකක් නිකල් හයිඩ්‍රජන් සමග දක්වන ප්‍රතික්‍රියාව අපිට ගන්න පුළුවන්. ඒකත් අධිශෝෂණයම තමයි. මෙන්න. නිකල් හයිඩ්‍රජන් එක්ක දුන්නා නම් එතයින් වලින් එතේන් ගන්න පුළුවන්. මෙන්න. ප්‍රොපීන් ප්‍රොපයින් වලට දුන්නා නම් ඔව් අපි මෙහෙම ගමු. බියුටයින් ගමු. බියුටයින් ගම් බියුටයින් ගම් මන් දෙනවා ප්ලැටිනම් හයිඩ්‍රජන් ප්ලැටිනම් හයිඩ්‍රජන් දෙනවා ප්ලැටිනම් හයිඩ්‍රජන් දීලා රට් කරා නම් මට බියුටේන් ලබා ගන්න පුළුවන් මෙන්න හොඳයි. ඔතනදී ඔය විදිහට ඕනම ඇල්කයිනයකට හයිඩ්‍රජන් උත්ප්‍රේරකයක් අටතේ දීලා රච් කරා නම් ඇල්කේනේ ලබා ගන්න පුළුවන්. ඔන්න ඇල්කයින දක්වන එක් ප්‍රතික්‍රියා ආකාරයක්. ඇල්කයින වලට බ්‍රෝමින් ආකල්නියත් එහෙම් පිටින්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ හේලෝදියර. ඒ වගේ යාන්ත්‍රණ උසස් පෙළට ලොකුවට කතා කරන්නේ. ඒ නිසා ලියා ගැනීම ප්‍රමාණවත්. මෙන්න බ්‍රෝමින් දියර දුන්නා නම් ඇල්කයිනයකට නැත්තම් ක්ලෝරින් දියර දුන්නා නම් රයිට් Cl කාණ්ඩ හතරක් සම්බන්ධ වීම සරලව සිද්ධ වෙනවා බ්‍රෝමින් දියර දුන්නත් එච්චරයි 5 බන්ධන කැඩිලා ඒ වෙනුවට හේලෝ කාණ්ඩ සම්බන්ධ වීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. මේ ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණයේ ලොකුවට අපි උසස් පෙළ කතා කරන්නේ ද්‍රවීයතාවය නිසා සිදුවන ක්‍රියාවක් ලෙස ඉගෙන ගන්නවා. රයිට්. හොඳයි ප්‍රතික්‍රියාකාරීත්වය ওই විදිහටයි. හොඳයි. අපි තව චුට්ටක් මෙතනට ඉස්සරහට යන්න. ඔව්. ඇල්කයින වලට අපි දුන්නා නම් එහෙම. ඇල්කයින වලට දුන්නා නම් HCl නම්. මෙයා ද්‍රවීයයි. දැන් ඉගෙනගෙන තියෙනවා ද්‍රවීයතාවය ගැන. ඒතර ඒ ද්‍රවීයතාවය නිසා ප්‍රතිරුද්ධ ද්‍රව්‍ය වෙත පහසුවෙන්ම මෙන්න අණු සම්බන්ධ වීම සිද්ධ වෙනවා ප්‍රතිවිරුද්ධ ද්‍රව්‍ය විත ප්‍රතිවිරුද්ධ පරමාණු මත රයිට් මේක තමයි වැඩියෙන්ම ලැබෙන පළදාව ඉතා සුළු ප්‍රමාණයක් එක කාබන් පරමාණු මතරත් ලැබෙන්න පුළුවන් මේක වැඩි පළදාව රයිට් තොට එකම කාබන් මතට Cl දෙකක් සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. ඒක ඉතා අඩු පළදාව. මෙතන ලියන්න අඩු පළදාව. හොඳයි. ওই විදිහට HX සමග ඇල්කීන දක්වන ප්‍රතික්‍රියා වර්ග කරන්න පුළුවන්. HX සමග දක්වන ප්‍රතික්‍රියා වර්ග කරන්න පුළුවන්. දැන් බලමු අපි තව චුට්ටක් මෙතනින් එහාට මේකේ යම් මේවා සරල ප්‍රතික්‍රියා මේ ලැබෙන ඵලයේ දැනගත්තම් ප්‍රමාණවත් මේ වගේ යාන්ත්‍රණ විභාගෙට අහන්නේ හඳ ලැබෙන ඵලයේ දැනගත්තම් ප්‍රමාණවත් මෙන්න ඇල්කයිනයකට ඇල්කයිනය ජලීය මාධ්‍යකදී තනුක සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියාවක් තියෙනවා මර්කියුරික් අයන ඉන්දෝ
තනුක සල්ෆියුරික් සමග මර්කියුරික් අයන සිටින විට උණුසුම් වුණාන විශේෂ ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මර්කියුරික් අයන මෙතන ඉන්නේ Hg2+. Right. මෙන්න ජල අණුව. ඇල්කීන එකට තනුක සල්ෆියුරික් සමග මර්කියුරික් අයන ඇති විට දක්වන ප්‍රතික්‍රියාව. ඇල්කයින එකට. මෙන්න ද්‍රවීයයි මෙයා. ද්‍රවීයතාවය නිසායි මේක සිද්ධ වෙන්නේ. මෙතනත් ද්‍රවීයයි. මෙතනත් ද්‍රවීයයි. ඒ නිසා මෙතන හදනවා ඊනෝලයක් මේ. මෙතන ධන. ධන ළඟට මේරින. මෙන්න. මෙතන ඍණ. එතකොට මෙතන ධන එනවා. දැන් එක බන්ධනයයි කැඩුනේ. ඒ නිසා මෙන්න මේ. හරි එක බන්ධනයනේ කැඩුනේ. අපි මෙයාට කියනවා ඊ නෝල කියලා. ඊ නෝල්. මේවා අස්ථයි. ඊ නෝල අස්ථයි. පරිසරේ පවතින ඉන් ඕල් මේ ඉන් ඕල් ඊ නෝල්. ඉන් ඕල්. එනිසා තමයි ඊ නෝල කියලා කියන්නේ. හොඳයි. අස්ථයි. හරි? අනේ බලන්න. මේක අස්ථයි නිසා උතනින් නතර වෙන්නේ නැහැ. අස්ථයි නිසා උතනින් නතර වෙන්නේ නැහැ. බලන්න. අපිට ලැබෙන කවුද? ඊ නෝලිය. මෙන්න. ෆයි බන්ධනයකුත් තියෙනවා. ඊ නෝල් කියලා කිව්වනේ. නේද? ආ. මේ මෙයා විද්‍යුත් ඍණයි. මෙයා ඉලෙක්ට්‍රෝන වලව මෙහෙට එනකොට මේ ෆයි බන්ධන වලව මෙහෙට යනවා. ෆයි බන්ධන වල මේ වලව මෙහෙට දිලා මාධ්‍යට H+ යන විට H+ යන විට මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා මේ. එතන මේනේ මේ ඉලෙක්ට්‍රෝන ටික මෙතනට දෙනවා. ඒ දීම නිසා අලුත් කෙනෙක් බිහි වෙනවා මේ බලන්න. කවුද? මෙතන මේ H ඔන්න C මේ ද්විත්ව බන්ධනයක් ඇති වෙනවා ඕලඟ CO. එතන මෙතන කවුද? මේ H එක මෙතන සම්බන්ධයි. එතන CH3. කවුද ආවේ මේ? ඇසිටල්ඩිහයිඩ්. 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 එහෙනම් කොහමද? ඇල්කයිනයකට තනුක සල්ෆියුරික් තනුක සල්ෆියුරික් මර්කියුරික් අයන දීලා රත් කළා නම් ඇසිටල්ඩිහයිඩ් ගන්න පුළුවන් මේ ඇසිටල්ඩිහයිඩ් ගන්න පුළුවන් රයිට් අපිට පුළුවන් ඔතනින් එහාට මේ රටාවේ තවත් ඇල්කයින භාවිතා කළා අවශ්‍ය ඇල්ඩිහයිඩ් කීටෝන ලබා ගන්න මේ බලන්න ප්‍රොපයින් වලට මම දෙනවා ප්‍රොපයින් තනුක සල්ෆියුරි මර්කියුරි කයන රත් කිරීම එවිට ජල අණුව මෙන්න ඇවිත් මේ විදිහට ද්‍රවීය වෙනවා මේ මෙයා දැන් මොනවාද වෙන්නේ මේන මේ ඍණ යනවා මේ ධන ළඟට මේ මේ ඉලෙක්ට්‍රෝන මේ ධන ගන්නවා ඔන්න මෙයා මෙතනට එනවා හරි මෙයා මෙතනට යනවා එනිසා ලැබෙන ඵලය බලන්න ඊ නෝලයක් ලැබෙනවා කවුද ඊ නෝලේ මේ ඕන ඊ නෝලයක් ලැබෙනවා ඒ ලැබෙන ඊ නෝලේ අස්ථයි කියලා අපි දන්නවා දී නෝල අස්ථයි මේ ඊ නෝල අස්ථයි ඊ නෝල අස්ථයි එතකොට පහසුවෙන් ඔන්න යා ප්‍රතිසංවිධානය වෙනවා බලන්න
මෙන් මෙයා ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන කෙනෙක්. එතකොට මේ 5 බන්ධනේ මෙහෙත් යනවා. එතකොට මෙයා විද්‍යුත් ඍණයි මේ වලාව මෙහෙත් ගන්නවා. අරගෙන මෙයා මාධ්‍යයෙන් නිදහස් කරනවා. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන ගැනීම නිසා යා විද්‍යුත් ඍණයි. ඒ විද්‍ය ඒ ඍණතාවය නිසා මෙතන ධනතාවයක් ඇති වුණා. ඒ ධනතාවය වහගන්න මේ ඉලෙක්ට්‍රෝන වලාව මෙහෙත් ගත්තා. එතකොට මාධ්‍යයට H+ යනවා. ඒ යන H+ මේ විදිහට නැවත සම්බන්ධ වීමක් වෙනවා. එතකොට බලන්න ලැබුණ දෙයි. මෙන්න සීමතර මේ මේ වලාවත් ආවෙන් පස්සේ ද්විත්ව බන්ධන උ. රයිට්. එතකොට මේ CH බන්ධනයේ සම්බන්ධ වීම නිසා මෙතන CH. එහෙනම් කවුද ලැබුණේ? කීටෝන. කීටෝන. එහෙනම් ඇල්ඩිහයිඩ් කීටෝන ඇල්කයින වලින් ගන්න තනුක සල්ෆියුරික් මාධ්‍යක මර්කියුරික් අයන සුදුසි. ඔය විදිහට අපිට පුළුවන් ඒ වැඩේ ඉස්සරහට යන්න. රයිට්. ඇල්කයින දක්වන විශේෂ ප්‍රතික්‍රියා යටතේ ඇල්කයින දක්වන විශේෂ ප්‍රතික්‍රියා යටතේ තව එක ප්‍රතික්‍රියාවක් මම කැමති හඳුන්වලා දෙන්න. ඔන බලන්න ළමයිනි. ඇල්කයින දක්වන ප්‍රතික්‍රියා යටතේ තව විශේෂ ප්‍රතික්‍රියාවක් දක්වන එකක් පෙන්වන්න ලෑස්ති. ඔන මම කියලා දෙන්නම්. ඇල්කයින ශාරීරිය KMNO4 සමග ක්‍රියාව. ඇල්කයින ශාරීරිය KMNO4 සමග ක්‍රියාව. ඇල්කයින ශාරීරිය KMNO4 සමග ක්‍රියාව. හොඳයි. අපි බලමු. මෙයාගේ යාන්ත්‍රණ ලොකුවට වැදගත් නෑ පුතේ විභාගෙට අහන්නේ. මෙයාගේ යාන්ත්‍රණ කිසිවක් විභාගෙට අහන්නේ. ඇල්කයින වල දක්වන ප්‍රතික්‍රියා යාන්ත්‍රණ විභාගෙට අහන්නේ. අවබෝධයකින් සිටීම ප්‍රමාණවත්. අවබෝධයකින් සිටීම ප්‍රමාණවත්. හොඳයි. මෙන්න බලමු. මෙන්න ඇල්කයිනය. ශාරීරිය මාධ්‍යයේ ශාරීරිය මාධ්‍යයේ ඒ කියන්නේ KOH ඉන්න විට KMNO4 සමග KMNO4 සමග OH කාණ්ඩ මේකේ පිරීලා තියෙනවා. OH කාණ්ඩ මේකේ පිරීලා තියෙනවා. බලන්න. right. හැබැයි මේ වස්තයි. මේ එකලා එක මත OH කාණ්ඩ එකකට වඩා සිටි මස්තයි. මේ අස්තයි. right. එතකොට වෙන්නේ මොකද්ද? එකම කාබන් මතින් ජල අණුව ගාන ඉවත් වෙනවා මේ. තොර මෙතනින් ජල අණුව ගාන ඉවත් වෙනවා මේ. මේ H එක මෙයත් එක්ක යනවා. ඒ නිසා අවසානයේ මේ බන්ධනේ මෙතනට යනවා. ඔන්න. මේ බන්ධනේ මෙතනට යනවා. right. හැබැයි මාධ්‍යමේ ප්‍රබල ඔක්සිකාරකයක් ඉන්නේ ඒවා ඒ නිසා මෙයාලා මෙතනින් නතර වෙන්නේ අම්ලයේ දක්වාම පැමිණෙනවා. මෙයා මෙතනින් නතර වෙන්නේ අම්ලයේ දක්වාම පැමිණෙනවා. මාධ්‍ය ශාරීරිය නිසා KOH නින්නේ මෙන්න පොටෑසියම් ඔක්සලේට් දක්වා මෙතනට එනවා. මගේ යාන්ත්‍රණ දැන ගැනීම අත්‍යවශ්‍ය නැහැ. මෙන්න ඇල්කයිනයකට ශාරීරිය KMNO4 දාලා රත් කරනවා. එතන මේ පර්මැංගනේට් අයන ඔක්සිහරණය වෙන්නේ කවුරු ලං MnO2 බව. මේ MnO2. මේක දුඹුරු පාට කුඩා. මේක දුඹුරු පාට කුඩා. දුඹුරු පාට කුඩා. එහෙනම් දම් පාටයි ද්‍රාවණි ඇල්කයිනත් එක්ක ප්‍රතික්‍රියා කරන විට අස්ථායි මේ ටෙට්‍රා වල හැදිලා එතනින් නතර නොවි ඇල්ඩිහයිඩයක් දක්වත් ඇවිල්ලා එතනිමුත් නතර නොවි ලවණයේ දක්වාම ප්‍රතිඵල වෙනවා. ඒතර දම් පැහැය නැති වෙලා දුමුරු පාට කුඩක් ප්‍රතිඵල වීම විශේෂ නිරීක්ෂණයක්. එහෙමනම් ওই විදිහටත් අපිට පුළුවන් මේක විස්තර කරලා දෙන්න. right. හොඳයි. එහෙමනම් අපිට මේකේ තියෙන
අවසාන ප්‍රතික්‍රියා සාරාංශයට යනවා. අවසාන ප්‍රතික්‍රියා කොටසට යනවා. එතනින් කාබනික රසායනයේ මූලික සංකල්ප කියන කොටස අවසන් වෙනවා. එතනින් එහාට අනිකුත් කාබන් පදාර්ථ නැත්නම් කාබනික සංයෝග ගැන තමයි ඉගෙන ගන්න. මෙන්න මේ කාබන් මත තියෙන H ආම්ලිකයි. මෙන්න මේ කාබන් මත තියෙන H ආම්ලිකයි. ආම්ලිකයි. එතකොට ආම්ලික ලක්ෂණේ කොච්චරද කියනවනම් සක්‍රීය ලෝහ සමග මෙයාලා ක්‍රියා කරනවා. උදාහරණ සෝඩියම් වගේ කෙනෙක් දීලා රත් කරගත්තොත් අපිට පුළුවන් මේ හයිඩ්‍රජන් විස්ථාපනය කරන්න H2 ලෙස. එතකොට කවුද? මේන්න මේ ස්ථාන දෙකටම සෝඩියම් සම්බන්ධ වෙනවා. හයිඩ්‍රජන් නිදහස් වෙනවා. right. මේ ඇසිටලීන්, මේ සෝඩියම් ඇසිටලයි. මේ කවුද ඇසිටලීන්? මේ සෝඩියම් ඇසිටලයි. ඇසිටලයි. සෝඩියම් ඇසිටලයි. මේ කාබන් සහ ලෝහයක් අතර ප්‍රතික්‍රියාවක් පෙන්න රසායනිකයක් පෙන්නන්නේ ඒ නිසා මේ ධන ඍණ වැදගත් ලිවීම. හරි? එහෙම නැතුව මෙතන බන්ධනයක් පෙන්වන්න එපා. ඒ සඳහා උතර සහසංයුජ ලක්ෂණ නිරූපණය වෙන්නේ. එහෙම බන්ධනයක් පෙන්වුවොත් ලකුණු ලැබෙන්නේ නැහැ. එක්කෝ ධන ඍණ පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා ලියන්න පුළුවන් අනික් ක්‍රමය තමයි බන්ධන නොපෙන්වා ලිවීම. ඔය විදිහට බන්ධන නොපෙන්වා ලිවීම. මේ දෙක තමයි ලිවිය හැකි ක්‍රමවේද. right. ඔන්න මේ ආම්ලික H නිසා සෝඩියම් සමග ක්‍රියාවක් තියෙනවා. සෝඩියම් සමග ක්‍රියාවක් තියෙනවා. එතකොට අපිට අවශ්‍ය නම් පරිවර්තන පියවරකදී අවශ්‍ය නම් අපිට මේ ප්‍රතික්‍රියාව මෙතනින් නතර කරගන්නත් පුළුවන්. කොහොමද? මෙන්න කවුද ඇසිටලින් සෝඩියම් එක දීලා රත් කරොත් මේක එකක් සම්බන්ධ කරලා නතර කරන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය සම්බන්ධ දෙන්නම සම්බන්ධ කරගන්න ඕන දෙන්නම සම්බන්ධ කරගන්න ඕන. එහෙම නැත්නම් එක්කෙනෙක් සම්බන්ධ කරලා අවශ්‍ය නම් මේක තුලිත කරලා තියන්නත් පුළුවන් මේ. ආ, ඔය විදිහට පෙන්වන්නත් පුළුවන්. ඒතර අපිට අවශ්‍ය ප්‍රතික්‍රියාව සිදුවෙන විදිහට මේක යොදා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි. ඔය සෝඩියම් සමග ක්‍රියාව. ඒ ආම්ලික H පැවතීම නිසා. ඕනනම් සෝඩමයිඩ් එක්ක ප්‍රතික්‍රියාවකුත් මෙයාට තියෙනවා. මෙන්න බලන්න. ආම්ලික H තියෙන ඇල්කයිනයක්. මට පුළුවන් සෝඩමයිඩ් එක්ක ප්‍රතික්‍රියාවක් වෙන්න. සෝඩමයිඩ් සෝඩියම් ඇමයිඩ්. දීලා රත් කරා නම් නේද? ඔය සෝඩියම් ඇමයිඩ් වලට මෙහෙමත් ලියන්න පුළුවන් වාට. සෝඩියම් ධන ඇමෝනියා. සෝඩියම් ධන ඇමෝනියා. හොම් පෙන්වන්නත් පුළුවන්. එහෙම පෙන්නුවත් මේ විදිහට ඕනනම් එකක් සම්බන්ධ වෙලා මේක ප්‍රතිඵලය ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙන්නම සම්බන්ධ කළා ප්‍රතිඵලය පෙන්වන්නත් පුළුවන්. ඔය විදිහට පෙන්වන්න පුළුවන්. හරි? අවශ්‍ය පරිවර්තන පියවර අනුව යොදා ගැනීම ඔයාලට මේක සිදු කරන්න පුළුවන් ඕනි විදිහකට. හොඳයි. right. අවසාන ප්‍රතික්‍රියා ආකාරය ලෙස මෙතන ඇල්කයින දක්වන අවසානම ප්‍රතික්‍රියා ආකාරය ලෙස අපිට මෙහෙම යොදා ගන්න පුළුවන්. මෙන්න ආම්ලික H. මෙන්න ආම්ලික H. මට ඕන නම් ඇමෝනියා සිල්වර් නයිට්‍රේට් එක් ප්‍රතිකාරකයක් එක්ක මෙයා ප්‍රතික්‍රියා කරනවා. ඇමෝනියා සිල්වර් නයිට්‍රේට්. ඇමෝනියා සිල්වර් නයිට්‍රේට් දුන්නා නම් ඇමෝනියා සිල්වර් නයිට්‍රේට් දුන්නා නම් මේ විදිහට සිල්වර් පරමාණු එකක් සම්බන්ධ වෙලා ආක්ෂේප තත්වයක් හෝ සිල්වර් පරමාණු දෙකම සම්බන්ධ වෙලා ආක්ෂේප තත්වයක් ලබා ගන්න පුළුවන්.
මේන මේ විදියට right ඔය විදියට ගන්න පුළුවන් හරි මේක අලු පැහැ වක්ෂේපයක් අලු සුදු අලු කළු අතරමැද නිරීක්ෂණයක් පෙන්වන්න පුළුවන් හරි හොඳයි ඒ වගේම ආම්ලිකේච් තියෙන ඇල්කයින ආම්ලිකේච් තියෙන ඇල්කයින ammonia cuprous chloride එකත් ප්‍රතික්‍රියාවක් තියෙනවා ammonia cuprous chloride එවිට මේ විදිහට එකක් සම්බන්ධ වීම පෙන්වන්නත් පුළුවන් මේක චොක්ලට් පාට අවක්ෂේපයක් එහෙම නැත්නම් gadol ratu අවක්ෂේපයක් gadol ratu අවක්ෂේපයක් එහෙම නැත්නම් චොක්ලට් පාට අවක්ෂේපයක් ඕනනම් මේ දෙන්නම සම්බන්ධ වෙලා පෙන්වන්නත් පුළුවන් ඒත් ඒ නිරීක්ෂණයම තමයි gadol ratu හොඳයි දැන් ඔතනින් එහාට තව එක ප්‍රතික්‍රියා ආකාරයක් තියෙනවා ඒක විශේෂයෙන් අපි උසස් පෙළදී කතා කරන්නේ නමුත් මේ බෙන්සීන් කියන සංයෝගයේ හයිඩ්‍රෝකාබන් පදාර්ථයක් ඒක බෙන්සීන් කියන එකේ වෙනම ඉගෙන ගන්න කෙනෙක් මෙතනට සම්බන්ධයක් නැහැ ඒ නිසා කාබනික රසායනික මූලික සංකල්ප යටතේ අපි බෙන්සීන් වල රසායනික කතා කරන්නේ නමුත් බෙන්සීන් හදන්නේ කොහොමද කියන එක ගැන මේ ඇල්කයින වලින් තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇල්කයින තමයි ඇසිටලින් අණු තමයි එතයින් අණු තමයි බෙන්සීන් නිෂ්පාදනයට භාවිතා කරන්නේ. මෙන්න ඇසිටලින් අණු තුනක් දිග වීදුරු නලයක් තුලින් යන තඹ තඹ වීදුරු නලයක් තඹ කුඩු තියෙනවා මේක ඇතුලේ. උත්පේරක ලෙස තඹ තමයි ඇතුල් කරලා තියෙන්නේ. මෙන්න තඹ කුඩු. right. සෙන්ටිග්‍රේඩ් 300ට උඩ උෂ්ණත්වයට ඉහළ උෂ්ණත්වයට රත් කරනවා. මෙතනින් ඇසිලින් අණු ඇතුල් කරාම අපිට ඕනනම් මෙතනදී එකතු කර ගන්න පුළුවන් බෙන්සීන්. මේ උෂ්ණත්වයේ එනකොට මෙතනින් වැක්කෙරෙන්නේ බෙන්සීන්. මෙතනින් මේ වායුව ඇතුළු වෙනවා. ඒතර ඇතුළු වෙන මේ ද්‍රවීයතාවයේ මේ රත් වූ වීදුරු නලය මේක තියෙනවා තඹ කුඩු උත්පේරක ලෙස. right. රත් වූ වීදුරු නලය. හරි. කොහොමද වෙන්නේ? මෙන්න මේ ද්‍රවීයතාවය නිසා ඇති වෙන දෙයක් ඒක වෙන්නේ. එතනින් මේ පාඩම අවසන් වෙනවා. ඕන බලන්න. මෙන්න මං ඇස්ලින් අණු තුනක් අඳිනවා. මෙන්න ද්‍රවීයතාවය. මෙතන ද්‍රවීයතාවය මෙන්න. මෙතන ද්‍රවීයතාවය මෙන්න. බලන්න මේ ප්‍රතිරුද්ධ ද්‍රව ධන ඍණ මේ ධන ඍණ ඔය විදිහට අලුත් අණුවක් බිහි වෙනවා මේ බලන්න මෙතන තියෙන එක ත්‍රිත්ව බන්ධනේ එකක් කැඩුනා. ඒතර එතන ඉතුරු වෙන්නේ දෙකයි. මෙන්න අලුත් කෙනෙක් බිහි වුණා. අලුත් කෙනෙක් බිහි වුණා. right. තර මේ දෙන්න අතර මෙයා අරින මෙයා දන. තර මෙතන අලුත් කෙනෙක් බිහි වෙනවා මෙන්න. තර මෙතන තියෙනවා මේ බලන්න ත්‍රිත්ව බන්ධනියක්.
තොර මෙතන දැන් එකක් ගැලවුණාම එන්නේ ඉතිරි එක. Right. මෙතන තියෙනවා ත්‍රිත්ව බන්ධනයක් මේ. එකක් ගැලවෙනවා. ගැලවුණාම දෙකක් තියෙනවා. එහෙනම් එන්න. Right. බෙන්සීන් කියලා සොයාගෙන තියෙන ව්‍යුහයේ අණුක සූත්‍රයේ C6යි H6යි නිපදවන්නේ මේ විදිහට. බෙන්සීන් කියන්නේ මෙයාම නෙවෙයි. මේ වගේ ව්‍යුහ දෙකක සම්ප්‍රයුක්ත මුහුමක්. බෙන්සීන් ගැන 1800 ගණන්වල කෙකුලේ කියන විද්‍යාඥයා තමයි සොයාගෙන තියෙන්නේ. ඒ නිසා මේ බෙන්සීන් කියන වෙනම මාතෘකාවක් නිසා කාබනික රසායනයේ මූලික සංකල්ප අද දවසේ ඔතනින් අවසන් කරන්න අපිට පුළුවන්. ඒතර කාබනික රසායනයේ මූලික සංකල්ප කියන මාතෘකාව කියවුවේලා අපි ඉගෙන ගත්තේ මොනවාද? කාබන් ගැන මූලික හැඳින්වීමක්. නේද? කාබන් වල මූලික හැඳින්වීම මූලික ප්‍රතික්‍රියා මාලාවක්. ඒතර මෙතනින් එහාට තමයි කාබනික රසායනයේ රසායන විද්‍යාව ආරම්භ වෙන්නේ. ඒතර අද මේ අපි අවසන් කරේ කාබන් ඇයි අපි ඉගෙන ගන්නේ? කාබන් ඇයි අපිට ඔච්චර වැදගත් වෙන්නේ? ඒ හැරුණම කාබන් වල බන්ධන ස්වරූපයේ කොයි වගේද? කාබන් මෙච්චර ප්‍රතික්‍රියා ප්‍රමාණයක් පෙන්වන්න කාබන් වල සතු විශේෂ ගුණාංග මොනවාද කියන කතන්දරේ තමයි අපි ඉගෙන ගත්තේ. කාබනික රසායනයේ මූලික සංකල්පයට දෙ මූලික ප්‍රතික්‍රියා ටික විතරයි ඉගෙන ගත්තේ. මෙතනින් එහාට කාබන් වල රසායනය ඔබට තවදුරටත් ඉදිරි දවසක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබගේ බලාපොරොත්තු ඉටු වෙන හෙට දවසක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ පාඩම අපි අවසන් කරනවා. සුබ දවසක්.